හොඳයි පිංගතුනි එනවා දැන් කල්පනා කරලා බලන්න පිංගතුනි දැන් ඔබට මේිට පෙර අපි කතා කරපු මේ ධම තේරුණා නා දැන් පොඩ්ඩක් කල්පනා කරලා බලන්න දැන් ඔබ බනිස්කන වේලාවේදී අනිවාර්යයෙන්ම වෙනසක් දැනෙන්නේ නැති දැන් ওই වෙනස පටන් ගත්තේ දැන් තමයි පිංගතුනි අපි හොයන්න ඕනේ කියලා තීරණය කළේ එතකොට බලන්න දැන් බනිස් වල එන්නේ පැණි රස විතරක් නෙමෙයි බනිස් වල එනවා බනිස් රස නමුත් ඔක මුලින්ම ආවේ විදිහ හොයාගන්න ගියොත් එහෙම හොඳට බලන්න මේක නුවණින් මෙනෙහි කළා ඔබ මුලින්ම පැණි රසයට ඇලිඳ හිටියා බනිස් රසයි පැණි රසයි අතර පොඩි වෙනසක් තියෙනවා ඒක සමහරට බටර් දාලා තිනින්ද කිරි රසක් ආදි වශයෙන් ඔය ඔක්කොම එකතු වෙලා බනිස් රස කියන එකක් හැදිලා තියෙනවා. පැණි රසට ඇලිලා හිටියා නම් කවුරු හරි කෙනෙක් වින්දුනේ බනිස් ගෙඩියක් පෙන්නලා බනිස් ගෙඩියක් කනවා පෙන්නලා ටීවී එකේ හරි කමන්නේ. ඒක ෂෝක් කියලා ඔබට කිව්වා නම් ඒ වෙලාවේ තමයි අර කියන තණ්හාව හටගන්නේ මොකද ඔබ ඒක අතුරට ගත්ත නිසා. හැබැයි ඔබ බනිස් රස කියන එක දන්නේ නැහැ තාම. නමුත් ඒක ෂෝක් ඒ රස ෂෝක් කියලා කිව්වා. ඒ රස ෂෝක් කියලා කියපු පමණින් ඔබ ඒක ගත්තා. අරගෙන ගිහිල්ලා පින්විතනි යම් දවසකදී ඔබ ওই බනිස් ගෙඩිය කනකොට අර පෙලීමෙන් නිදහස් වුණා. මොන රසද නේද? පැණි රස දැනෙනවා පැණි මොකද ඔබ ගාව තිබුණේ පැණි රස විතරයි ඔබ ගාව මේ වෙලාවේ බනිස් රස තිබුණේ නැහැ එතකොට ඔබ බනිස් රසය කියන එකට එකපාර කැමති වෙන්න හේතුව තමයි පින්ද එතෙන්දී ආස්වාද උපදින්න හේතුව තමයි ඒකේ මොනවද තිබිච්ච එකද පැණි රස තිබිච්ච එක එහෙම තමයි ඒක පටන් ගත්තේ පුංචි තනක් නිදහස් වුණා නම් ඇති හොඳටම මොදාර ඒ පෙලිල්ලෙන් නිදහස් වෙනවා. ඒ පෙලිල්ලෙන් නිදහස් වෙනකොට පින්වදනි බනිස් රසේ එනකොටයි ඒ පෙලිල්ලෙන් නිදහස් වෙන්නේ. දැන් මම මේ සියුම් තනක් මම මේ කියන්නේ. කොච්චර දුරට ඔබට තේරෙනවද නැද්ද කියලා මම දන්නේ නැහැ. පැණි රසේ නිසා පෙලීගෙන ආවා. බනිස් කෙඩිය කෑහම ඒකේ තිබිච්ච රසය වලින් පැණි රස කියන එක දැනෙනකොට ඒතර පැණි රස විතරක් නෙමෙයි තේ දැනෙන්නේ. පැණි රසයි ඔක්කොම එකතු වෙලා බනිස් රස දැනෙනවා. ඒ බනිස් රස කියන එක ඇතුලේ පැණි රසත් දැනෙනවා. එහෙම නේද? ආන්නේ දැනෙනකොට බනිස් රසයේ පැණි රස දැනීම නිසා මොකද උනේ? අර පෙලීමෙන් නිදහස් වුණා. ඒ නිදහස් වෙනකොටම ආස්වාදයක් ආවා. ඒ ආස්වාදේ ආවේ මොකෙන් කියලාද හිතෙන්නේ දැන්? පැණි රසෙන් කියලාද බනිස් රසෙන් කියලාද? බනිස් රසෙන් කියලා. අන්න පින්විතනේ අලුත් දෘෂ්ටිය ගත්තා. බනිස් රසයත් ආස්වාදයි සපයි සාර. චුට්ටි තැනකින් පටන් අරගෙන යන්නේ වැඩේ. අවදෝ සමහර වෙලාවට ඔබ කිරි රසයට තමයි කැමති. නිකන් හිතමුක අපි කිරි රසයට කැමති වෙලා ඉන්නවා. ඒ කිරි රසයට කැමති වෙලා ඉන්න ඔබට කවුරුහරි කියනවා මේ බනිස් නියමයි කියලා. ඒ වෙලාවේදී පින්විතනේ ඔබ ඒක ගත්තොත් දැන් ඔබ පෙළෙනවනේ. ගත්ත තණ්හා කළා ඔන්න දැන් පෙළෙනවා. පෙලි පෙලි ඇවිල්ලා ඔන්න ඔබ බනිස් කෙලිය ගන්න අතර කන්න. ඒ බනිස් හදලා තියෙන්නේ බටර් දාන්න නැතුව. ලාබෙට හේලා බටර් දාන්න නැතුව නිකන් හදලා. අවේදෝ. හවුද ඔබට ඕනේ උනේ කිරි රස. එතකොට මේ කිරි රස ගන්න ගිහිල්ලා දැන් අරක කනකොට ඔබට කිරි රසක් එන්නේ පැණි රසයි ඔක්කොම එනවා. පැණි රස කියන එක මෙච්චර කල් ඔබගේ ජීවිතේ නැහැ. ඒක ආස්වාදය කියලා අරගෙන නැහැ. ඉතින් අරක කනකොට පැණි රසක් එන්නේ. පැණි රස එනවා නමුත් බටර් රස එන්නේ නැහැ. එනයිද ඒක වැඩක්? නැහැ. මේක හරියන්නේ නැහැ. ඔබ අයින් කළා දානවා. කොහෙන් හරි තැනකින් පැටලුනොත් විතරයි පින්සනේ. ඔබ ඔක දිගටම අර යන්නේ. මොකද පළවෙනි එක එක රසයක් නිසා ආවට දෙවෙනි එකේදී අර ඔක්කොම එකට ගන්නවා. මොකද ආස්වාදයෙන් මතුවෙන්නේ මොකෙන්ද?
ඇත්තටම නම් පිළිමේ නිදහස වෙන්නේ. නේද හිතෙන්නේ? මේ කියන රසයෙන් තමයි මේ ආසාදේ ආවේ කියලා. එතෙන්දී අලුත් දෘෂ්ටිය ගන්නවා. බනිස් රසය කියන්නේ ආස්වාද සැප සාර දෙයක් කියලා. ඉතින් දැන් ඔබට ගැලවෙන්න බෑ දැන්. නුවණින් මෙනෙහි කරන්න නැතුව ගැලවෙන්න බෑ දැන්. ඇයි? දැන් මොකක් කෑව? මොනවා හරි පෙළෙන රසයක් තියෙනවා. ඒකෙන් නිදහස් වෙනවා. ඒ නිදහස් වෙච්ච ගමන් පින්වෙන දැන් අපි දුන්න ලෝකෙට අලුත් කෑම જાතියක් හදනවා. ඒ අලුත් කෑම જાතිය හදලා එක්කෙනෙක් කනවා දානවා. ඒ දැක ගමන් පින්වෙතුනේ දැන් ඔබ පෙළීමට අහු වෙලා ඉවරයි. අපි දැන් ඒකට සීනි ටිකක් ඉහිලා තියනවා කියලා ඉස්සරහයි. නැත්නම් ඒක හදනවා දානවා මෙහෙම ඇඹරිලා ඒක බේක් වෙලා එනකොට ඒකට සීනි ටිකක් ඉහිනවා දානවා. දාන එක්කෙනෙක් නියමයි කියනවා දානවා. දැන් වැඩේට ඇතිනේ. ඇයි? මොනවද තිබ්බා? සීනි තිබ්බා. දැන් හරි ලේසියි පින්වෙන්දින වෙලෙන් දන්න තමන්ගේ බඩුව ඉක්මනට. මොද හේතුව ගොඩාක් දෘෂ්ටි ඔබතුලට ඇවිදilla ඉන්නේ. ලෝකේ තියෙන ගොඩාක් දේවල් ආස්වාදයි සැපයි සාරයි කියලා හිතාගෙන ඉන්නේ. ඒක නිසා දැන් ඉතින් ප්‍රශ්නේ හරි. ලුණු රස දන්නවත් ඇතිනේ මේකෙන්. සමහර කෑම જાති තියෙන පොඩි ළමයින්ට එහෙම ගේන්න. කූර වගේ තියෙනවා. පාන් පිටි ලුණුයි තියෙන. එච්චර ලුණු රහ තමයි එකෙන් එන්නේ. දෙක ඇඩ් එකට දාන්නේ කවුද? පොඩි ළමයි ටිකක් පැනලා අරක කනවා කාලා කටේ තියාගෙන දිග කූර කටේ තියාගෙන හපහපහපව ඇතුළට ගන්න මොනවා හරි එහෙම එකක් ඉතින් දානවා ඉතින්. මේක හරි ජොලි. එහෙනම් පොඩි එකා එක කනවා. කනකොට ලුණු රහ එනවා. එනකොට මට ආසාදයි. එහෙනම් ලුණු රසත් එක්ක තව මං කරේ එක රසක් තිබුණා නම් ඒකට බැඳෙනවා. ඇඟිලි විස්කෝතු මතකද? ඔය ලොකු අයට මතක ඇති. ඒ කියන්නේ සාමාන්‍ය අවුරුදු 25ට විතර වැඩි අයට දැන් තියෙනවද කියලා මම දන්නේ දැන් තියෙනවනම් දැන් අයටත් දන්න වෙනද ඇඟිලි විස්කෝත් දිමවකරේ පොඩි පැන රහක් ගන්නේ ඉතින් පැන රහට අමතරව තව රහක් එකේ තියෙනවා ඒ රහට දොස්ති ගන්න ඉලා හිටියේ නැහැ පැන රහට දොස්ති ගන්න ඉලා හිටියනම් ඇති අපි මේක පැන රහස නැහැ කියලා ලුණු රසයි කියලා ඒ ලුණු රසට දොස්ති ගන්න ඉලා හිටියනම් ඇති කනකොට ලුණු රහ එනකොටම අර පෙලීමෙන් නිදහස් වෙනවා. ඊට පස්සේ අල්ලන්නේ අර කෙලින්ම අර. ඊට පස්සේ දැන් ඒකට කැමති. ඉතින් ගැලවීමක් නැහැ මේකට. ඔබ ඕනනම් ව්‍යාපාරයක් පටන් ගන්න අලුත් නමක් දාලා. කිමුල බනිස්සින්. කිමුල බනිස් මතකයි? කිමුල කියන එක. ඒක දිගට හදන්න නැතුව මෙව නිකන් අර ස්ප්‍රින් එක වගේ හදන්නකෝ. මේ පල්ලෙහාට එල්ලෙන්. හදලා ඔක බේක් කරන්න බේක් කරාට පස්සේ එලිලා තිනවා සීනි ටිකක් එහෙන නැත්තම් ලුණු ටිකක් එහෙන සෝල්ටඩ් කියලා ගහන්න ලුණු දැමු පාන් එහෙම තියෙන නැත්තම් ලුණු දැමු මොකක් හරි නමක් දාන්න ජපානෙන් ගෙන්නු මිතුසි සුකුකාවා සම්ම නමකුත් දැම්මා නිලියක් හොයාගෙන ඔක කනවත් දැම්මා ලුණු විතරයි ඕනේ මන් දෙන්න ලුණු පැකට් එක ඔය දෙන්න මම මේ කියන්නේ මේ බිස්නස් එකක් පටන් ගන්න ඔබට අයිඩියාස් අය ඔක්කොම පොල් බූරුව නම් ඉන්නේ වෙන්ගදින ඕනේ ෆුන් අකු වාදිය විකුණ ගත්තාගේ දැන් ඉතින් ලුණු රසක් එකතු කළා නම් ඇති වෙන්දනේ පැන් රස දාන්න වෙච්ච වේදම් කරන්න එපා හම්බ කරන්න එච්චර වේදම් ගන්න ඕනේ නැහැ ඊළවත කරන්නේ ඉතින් නලුව නිලිය කනකොට දැන් මොකද වෙන්නේ? ඒක හායි හුයි කියාගෙන කන්නේ. ඉතින් එනකොට හරිය ඔක්කොම වැදිලා. එහෙනම් කඩේට එවන්න විතරයි තියෙන්නේ. කඩේට එවු ගම පොඩියුන් අඬන්න පටන් ගන්නවා අපිට ඕනේ කියලා. මහා යොනුත් ගිහලා අරන් එනවා. එනනම්ලා එකපාරක් කනකොටම පෙලි පෙලි හිටියේ ඒකෙන් නිදහස් වෙනවා. මොකද මොකක් හරි පහක් එනවා. ඒ පහ තමන්ගේ දෘෂ්ටියට අනුකූල පහ. බලු පෙටි රහයෙන් වැදිලා හරියන්නේ නැහැ ඒලා. තමන්ගේ දෘෂ්ටියට අනුකූල රහක් එන්න ඕනේ. ඒ රහ ආපු ගම ආස්වාදයි. දැන් හරි. දැන් අර මිතුසි මොකද්ද? මොන කාවද? යූ කාව මොකද කියන්නේ? ආන්ගේ කාවට දැන් ඒ රසට. ඒ රසයේ එතන තියෙන්නේ අමුතු රසයක්.
මොකද අර ඔක්කොම එකතු වෙච්ච රසයක් තියෙන. දැන් ඒක තමයි ආස්වාදය කියලා හිතුනේ. දැන් ඒකත් එක තමයි දැන් ෆයිට් එක යන්නේ. මේ ව්‍යාපාර කරන්න හරි ලේසියි වෙනද නිකන් සීනියර් වලට වියදම් කරන්න ඕනේ. ඕන්නම් ගහනවා sugar free කියලා. ඒකට ඉතින් ලොකු ඩිමාන්ඩ් එකක් එනවා එතකොට. සීනි මොකුත් නැහැ. ඉතින් බොරුවට ගහනවා කාබෝහයිඩ්‍රේට් මෙච්චරයි, ප්‍රෝටීන් මෙච්චරයි, මෙච්චරයි, මෙච්චරයි කියලා එහෙමත් ගහන. ලස්සන පැකට් එකක පැකට් කරලා වැඩඳ පොල්ට එවනවා. කාපු ගමන් පිළිමේ නිදාස වෙනවා පිළිමේදී හේතුව අරක නිසා මතකයිද ටිපිටි බඩ පිරෙන්න කන ටිපිටි පැකට් කීයක් කන්න ඕනේ ඔය බත් පිඟාන කනවන සාමාන්‍යයෙන් පිළිමේදී බත් පිඟාන ග්‍රෑම් 800 කෝ කිලෝග්‍රෑම් එකක්වත් කනවන අර ලොකු පෙට්ටියක් ගෙනාලා ටිපිටි කිලෝග්‍රෑම් එක හදාගන්න බෑනේ නවත් පිළිමේදී ලොකු වියදමක් කරන්නේ නැද්ද වෙන්නේ මොනවද ඒකේ තියෙන්නේ ලුණු රස ඔන්නම් තාම මොකක් හරි ෆ්ලේවර් එකක් එකතු කරලා ඉතින්. හරි ලේසි පිංගුදනේ. මොකුත් ඕනේ නැහැ සරලවම කියන්න. සරලවම බලුබිරි ටිකක් ගේන්න ගන්න. අපිරිය කරන්නේ නැහැ ඔබ. මම හදලා දෙන්නම් ඔන්න ඊළඟ සතියේ බනි සතුරට දාලා. නොකිය දුන්නත් ඔබ අනිවාර්යයෙන්ම කනවා. ඇයි? මම ඒකේ හැඩේ වෙනස් කරනවා. ඒවා මම වේලනවා ඉස්සෙල්ලා. වේලලා කෙමිකල් එකක් එකතු කරනවා ඒකෙන් එන අර ගඳ යන්න. ඊට පස්සේ මම ඒකට ගහනවා වෙන කෙමිකල් එකක් මස් සුවඳ එන්න. මස් සුවඳයි මස් රසයයි එන්න. ඊට පස්සේ මම ඒක දැන් කුඩු කරන්න තියෙන්නේ මස් සුවඳයි මස් රසයයි දැන් එන්නේ. දැන් කාටවත් පුළුවන්ද ඒක අඳුනගන්න? කතා කරන්න. පුළුවන් අඳුනගන්න? බෑ. දැන් ඒ කුඩු තියෙන්නේ. ඊට පස්සේ මම ඒකට වතුර දාලා ලුණු ටිකක් දාලා තලලා තලපේ හදලා ඒක රවුමට කපලා බේක් කරනවා බේක් කරලා බනිස් කෙරිය දෙකට පල්ලා ඒක ඇතුළට දාලා ඔබට කන්න දෙනවා පන්සලට කුකුල් මස් කියන එක හරි නෑ නේද කිය කිය කයි ව්‍යාපාරිකයන්ට අදහස් මම මේ දෙන්නේ මීහරක් ඉන්නකොට පුන්නක් හොඳ ගන්න විකුණ ගත්තේ හරි ඔබ කියන්නේ ඇත්තටම එහෙම කරන්න බැරිද බැරිද පුළුවන්. ඊගොල්ලෝ මන් දැක්ක දවසක් ඉන්දියාවේ ෆාන් හදනවා. පිටි ටික පොළවට දාලා අපේ නාන කාමරයක් වගේ තැනක. පිටි ටික පොළවට දාලා බලන්න දැන් තාමත් වීඩියෝස් ඇති YouTube එකේ. ඒකට ඒ අදාළ ඒවා දාලා ඉවර වෙලා උඩ ලනුවක මිනිහා එල්ලිලා කකුලෙන් අර කනනවා. ඒ අනලා ෆාන් හදලා විකුණනවා මිනිස්සු පොර කකා බාන් අරන් යනවා අර මිනිහා කොමස් කඩයක් ඇඳගෙන තාලිය වැක්කෙරි වැක්කෙරි අරක පාගනවා ඒ සීල් කරපුවා මං හිතන්නේ ඒ තැන් සීල් කළා පස්සේ හොයලා සීල් කළේ අවුරුදු 7-8කට පස්සේ මේක හැපින්ග දියතස බෑ ඒකයි මම ඔබට කියන්නේ බලුබෙටි උනත් කමක් නැහැ පින්විතනේ ඔබ පෙලීමෙන් නිදහස් වෙනවා නะ ඊට පස්සේ ඉන්න රසට ඔබ කැමති. මේ ඔබට අපිරියවන් ජනිත කරන්න කිව්ව නෙමෙයි. විහිළුවට කිව්වත් නෙමෙයි. මේක තමයි ඇත්ත. ඔහම තමයි මේවා පටන් ගන්නෙ. ඒකයි මම කිව්වේ දැන් ගැලවෙන්න බෑ. දැන් ඔබට perfume එකක් ගෙනත් දෙනවා කියන්නේ. හරිද? දැන් කාන්තාවන්ට කියලා. මොකද ලේසිනේ මල් ජාතිනේ කියන්න තියෙන්නේ. පිරිමින්ට නම් ඒක මොනවද කියලා කියන්න බැරි තරම් එක එක ಜಾති කිමිකල් සුවඳන් ඒවැය එන්නේ. දැන් මල් ಜಾති මොනව හරි කියමු අර්ලිය මල් කියලා කියමු. දැන් කවුරු හරි ඇඩ් එක perfume එකක් ගහනවා. ඒ perfume එක ගහනකොට ගහලා යා හරි ෂෝක් කියලා කියනවා. ක්‍රමයකට මොකක් හරි ඒක. නැත්නම් යා perfume එක ගහගෙන බයිසිකලේ යනකොට එකපාරට දිව්‍ය අප්සරාවක් පියාඹගෙන ඇවිදින එකපාරට බයිසිකලේ පිටිපස්සෙන් වාඩි වෙලා ඊට පස්සේ බයිසිකලේ ඉස්සරහින් වාඩි වෙලා දැකලා තියෙනනේ දෙක එක જાති ඇද්දෙත්. ඔය ඔක්කොගෙම කියන්න උත්සාහ කරන්නේ මොකද්ද? ආස්වාදයි, සැපයි, සාරයි. ඔක කියපු ගම ඒ perfume එක ගන්න ආසයි තනවා. ආසයි තනකොටම හිතේ බැහැ ගන්නවා පින්විතනි. මොන හරි සුවඳ ටිකක්. කාන්තා perfume එකක් නම් කාන්තා perfume වලට කොල් වලට දුරට මල් මූලික කරගෙන තියෙන්නේ. එතකොට ඒවා ඒ විදිහට බැහැ ගන්නවා. ඊළඟට මොකද කරන්නේ?
ඒ නමට අදාළව හොයාගෙන ගිහිල්ලා 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 ඒ නමට අදාළව එක මිලදී ගන්නවා. මිලදී ගන්න අපි එදමු ඒක අරලියමල් සුවඳත් එනවා. ඊට අමතරව තව මල් කීපයක සුවඳ එකතු කරලා දාලා තියෙනවා. එතකොට ඒ එකතුයේ සුවඳ වෙනස්. හැබැයි අරලියමල් සුවඳත් එනවා. දැන් ඔබ පෙලි පෙලි ගියා නම් අරලියමල් සුවඳ වෙන්නේ නැහැ. ඔබට ඒ පර්ෆියුම් එක ගහපු ගමන් අරලියමල් සුවඳ එනවා. එනකොට පෙලීමෙන් නිදහස් වෙනවා. දැන් ආස්වාදයි. ආස්වාදයේ ආවේ මොකෙන්ද? අර සුවඳෙන්. ඒක නිසා නව දෘෂ්ටිය ගන්නවා. මේක හරි ෂෝක්. ඔබ නිකන් කඩේකට යන්නේ, පර්ෆියුම් විකුණන කඩේකට යන්නේ. ඔය ජාතිය සුවඳ මොනවා හරි තමන්ගේ අත්දැකීමට තියෙන සුවඳ වලට පෙලි පෙලි. ඒක නිසා ඔබ ගිහිල්ලා ඕක අතට පොඩ්ඩක් ගහගෙන ඉමල බලද්දි ඕකෙන් සුවඳ එනකොට මොකද කන්නේ තීරණය. අර කියපු මොකකට හරි ඒකට සම්බන්ධයක් ආවන මොකද වෙන්නේ? පෙලීමෙන් නිදහස් වෙනවා. ඒකයි සිද්ධ වෙන්නේ. ඒ පෙලීමෙන් නිදහස් වුණාට පස්සේ අලුත් දෘෂ්ටිය පටන් ගන්නවා. අලුත් දෘෂ්ටිය තමයි පින්විතේ මේ පර්ෆියුම් එක ෂෝක් කියලා. ඊට පස්සේ ඔබ ඒකත් අරගෙන ගිහිල්ලා ඔබ ගහන ගමන් යාළුවන්ටත් ගිනි ගෙඩිය දෙනවා. මං නියම පර්ෆියුම් එකක් ගත්තා. ඒක ෂෝක්. මොනසුන් ඒකේ මහා පුදුම අරලිය මල් සුවඳක් කියලා. දැන් හරි. දැන් අනික් ගෑනිත් පෙලි පෙලි කොහෙන්ද ගත්තේ? අහවල් කඩේ අහවල් තැන තියෙන. දැන් දුවනවද? ඊළ යත් ගැහුවට පස්සේ එයත් මක් වෙනවද? පෙලීමෙන් නිදහස් වෙනවා. නේද යාටත් දෘෂ්ටි වැටෙනවා හරියට හරි. මේ සුවඳ තමයි. හැබැයි පෙමෙදින ඔබට ආපු සුවඳ හරියටම කියන්න බෑනේ. නමුත් ඔබ රෆ්ලි ඔබට හැඟෙන පරිදි දාලා කිව්වා ඒක. අර්ලියමල් සුවඳක්. අර්ලියමල් සුවඳ නෙමෙයි ඉන්නේ ඒක. ඔක්කොගේ මිශ්‍රණයක්. නේද අර්ලියමල් සුවඳ වගේ හේකුත් එනවා. නැත්තම් මේ ලෝකේ හදන්න පුළුවන් මල් ಜಾති සුවඳ මල් ಜಾති කීපයයි නම් තියෙන්නේ. එච්චරයි පර්ෆියුම්. දැන් පර්ෆියුම් වල කොච්චර හදලා ඇද්ද ලෝකේ? මිශ්‍රණනේ. එක කාබන් දාමයක් එකතු වුණා නම් මොකද වෙන්නේ? Yes. පර්ෆියුම් හදන්නේ එස්ටර් කියන සංයෝගයෙන්. එස්ටර් කියන සංයෝගයකට එක කාබන් දාමයක් තව එකතු වුණා නම් දැන් ඉතින් ආයෙ වෙනස් සුවඳක් ඒකේ තියෙනවා. ඉතින් මල්ටි පොඩි කරලා මොනවා හරි කරලා ඉවරලා ඔය හදන විදියක් ඇති. ඉතින් හදනවා. ඒ ඔය විදිහට පින්විතනේ ඔබ දෘෂ්ටිගත වෙවි දෘෂ්ටිගත වෙවි දෘෂ්ටිගත වෙවි වෙනසිලා යනවා. දෘෂ්ටිගත වෙන ක්‍රමය ඕක වුණාට නිදර්ශන ක්‍රම තියෙන කීයද? එකයි. දෘෂ්ටිගත වෙන්න පුළුවන් ක්‍රම ලක්ෂයකට. නිදාස වෙන්න පුළුවන් ක්‍රම තියෙන එකයි. අන්න එතන ටච් කරන්න හැමතිස්සෙම. ගොඩ යන්න ඕන. පුළුවන් නම් හැමදෙනි try කරලා පැන් රසට ගහන්න බලන්න. හැමෝම දන්න රසනේ ඔක. සතියක් දෙන්නම ඔබට. මේ සතිය ඇතුළත දිගින් දිගටම පැන් රසට ගහලා බලන්න. පැන් රසට ගහනවා කියන්නේ මොකක්ද? පැණි රස ආස්වාදයි සපයි සාරයි කියලා ආපු එක බින්දින්න බලන්න පුළුවන්. ගොඩාක් ගැලවෙනවා පිංගුදෙනි බින්ද ගන්න පුළුවන්. මම මේ කියන්නේ චෙක් කරන්න. දැන් ඔබ සටන් කළාද ඉගෙන ගත්තා. ඉගෙනගෙන දැන් මොකද කරන්න ඕනේ නේද? පොඩ්ඩක් පාවිච්චි කරලා බලන්න ඕනේ. පොඩි කෑල්ලක් කරලා බලමු. උත්සාහ කරන්න පුළුවන් නะ. පැණි රසයේ බින්දින්න. දියවැඩියාවටත් හොඳයි. දන්දීරියා දියවැඩියා වැඩිච ආරෙමේ පිරිසි ඉන්න පුළුවන් මේ දැන් පැන්රස දැක්කම ඉන්න බෑ විශේෂයෙන්ම දියවැඩියා හැදුනට පස්සේ පින්වදෙනි පැන්රසට පුදුම කැමැත්තක් හට ගන්නවා ඒක දැන් ඔබ දන්නව කොහොමද කියලා වෙන්නේ ඇයි මෙච්චර කල් පෙළුණා නිදාස වුණා පෙළුණා නිදාස වුණා පෙළුණා නිදාස වුණා දොස්තර මහත්තයා වැඩි කෑවා ඇයි පෙළුණා සීනියම කන්න එපා මැරේ කිව්වා දැන් මොකද කරන්නේ ඉතින් මැරෙයිනේ දැන් ඒක ඊට වඩා බරපතල එකක් නේ ඒක නිසා පෙළුණා එතන හිටියා. දැන් පෙළුණා. දැන් සතියක් සීනි ගෑහේ නැහැ. දැන් පෙලීම් ස්කන්ධයක් ගොඩ ගැහිලා. සීනි බෝතලේ දකින්නකොට ඉන්න බෑ. ඒලාට හෙවොත් එහෙම නෝනාද සීනි බෝතලේ දෝන්නේ තෝරගන්න කියලා. එතකොට නෝනා කැලේ.
සීනි බෝතලේ තමයි දැන් ඕනේ. හොඳට බලන්න මේ දිය වැඩිය වැඩිච්ච අයද? එයා සීනි සීනි දකිනකොට සීනි කෑම කනකොට අනිත් අය පුදුම විදියට පෙළෙනවා. ඉතින් අපරාධ නෙමෙයිද පින්විතනි ඔක්කොම කරන්නේ? ඒකයි මම ඔබෙන් අහන්නේ. ඉතින් ඔබගේ ජීවිතේ නිකන් අපරාධ නෙමෙයිද ඔය ගත කරන්නේ ඔබ? දවසින් දවස විඳෝන එකනේ කරන්නේ. තව දවස් පහක් ඉඳලා මග වැඩමුද අපි? දවස් පහක් ඉඳලා මග වැඩුවා මොකද වෙන්නේ? කල්පනා කරලා බලන්න. තව සතියකින් මාසෙකින් අවුරුද්දකින් මොකද වෙන්නේ? එන්න එන්න. තමන්ගේ දුකටපත් වෙන එක විතරනේ. මේ නිකන් ඉන්න අවුරුද්ද නිකන් දුකටපත් වෙනවා. මේ නිකන් ඉන්න අවුරුද්ද උත්සාහ කීරේ කළා නම් මේ අවුරුද්ද දුකටපත් වෙන්න ඕනේ යම් ප්‍රමාණයක් දුකෙන් නිදහස් වෙනවා. ඒකයි එකක් වඩලා බලන්න එතකොට ඔබට තේරෙයි. එකක් කරලා බලනවා ඒක හරියනවනම් මොකද ගන්න තියෙන්නේ? ආච්චි ආච්චි පොල් කඩන්නද? ඒකක් නම් කැඩුවා. එහෙනම් මොකද ගන්න තියෙන්නේ? ඔක්කොම කඩන්න. ඒක කඩලා බලන්න. හැමදේම මේ දැන් පොඩ්ඩක් සිහි කරලා ඊට පස්සේ ගෙදර ගිහලා ජොලි කරලා හරියන්නේ නැහැ. මේ සතියෙම Tamanට පුළුවන් හැම වෙලාවකම පැණි රස යුද්ධය කරන්න. පැණි රසට තියෙන අවිද්‍යාව දුරු කරන්න. ඊට පස්සේ ඔබ බලන්න ඔබටම තේරෙයි අරිහතුන් වහන්සේ පැණි රසට කැමතිද? නැත්නම් පැණි රස ආහම අරිහතුන් වහන්සේට ප්‍රිය මధుර ස්වභාවයෙන්ම ජනිත වෙනවද? නැත්නම් පැණි රස දැනෙනවා විතරද කියලා? ඔබටම තේරෙන්න ගනියද? පැණි රස දැනෙනවා. එච්චරයි. දැන් පාර යනකොට මිනිස්සුත් දකිනවා. දැක්කා. දැක්කා. එච්චරයිනේ. ගෙදර අරන් ආවද? පාර දැක්ක මිනිස්සුන් ගෙදර අරන් ආවද? නැහැ. පාර යනකොට එක මිනිස්සෙක් දැක්ක. එයා විශේෂයි. මොකද කළේ? ගෙදර අරන් ආවා. ආයෙ යනකොට දැක්ක තව එකෙක්. එයාත් විශේෂයි. නමුත් එක්කෙනෙක් ගෙදර අරන් ඇවිල්ලා ඉන්න හින්දා එයාව ගෙදර ගේන්න බෑ. එකෙන් සෑය ගෙදර ගියා. මේ මිනිස්සු කරන්නේ ඕ. ඒකයි ස්වභාවය. ඉතින් සමහර අය දකින්න දැක්ක දැක්ක ඉතරයි. එහෙම ප්‍රශ්නයක් නැහැ. ඒ වගේ තමයි සීනි කෑවා රසය දැනුණා. එච්චරයි. ඔබ හිතන බලන්න මේක. ලෝක හරි සියුම් තැනක් නිසා ගොඩක් අය ඕක පටලව ගන්නවා. හිතනවා එදී අරියතුන් වහන්සේ සීනි කෑවට පස්සේ හරි ප්‍රිය මధుර ස්වභාවයක් දෙන්නවා කියලා. සීනි රසටයි ප්‍රිය මధుර කියලා කියන්නේ. ඇයි? ඒ කන අයද සීනි කෑම ප්‍රිය මధుරයි. ඒක නිසා එදී හිතනවා සීනි කෑම ප්‍රිය මధుරයි කියලා. එහෙම එකක් නෙමෙයි වෙන්නේ. ඒකයි මම උත්සාහ කියන්නේ උත්සාහ කරන්නේ. ඒක නිසා ඔබ කවදාවත් කිසි දෙයක දෘෂ්ටිගත වෙන්න එපා. ඔබ විමසලා බලන්න. බුදුහාමුදුරුවෝ කිව්වත් විමසලා බලන්න. එතකොට හරි. එතකොට උන්වහන්සේලා කියන්නේ මොනවද කියලා හරියට තේරුම් ගත්තා ඒක. තමන්ගේ දෘෂ්ටියේ ඉන්නකොට පින්වදද කියන්නේ මොනවද කියලා තේරුම් ගන්න බෑ. ඕපන් මයින්ඩඩ්ලි බණහන්. නිදහස් මානසිකත්වකින් බණහන්. දෙයක් දහම තරේ මම මේක තන මේක නෑ මේකට එහා පැත්ත හරියන එකක්වත් නෑ. එහෙම හිතාගෙන බණහන්න එපා. හරිද පින්වදනේ? ඔබ හිතාගෙන ඉන්නවනම් ඔබ හිතන එකයි හරි මං කියන එක වැරදි කියලා. මේ ආවේ එහෙම වෙන්න බෑනේ. මේ ආව අපරාධනේ. හැමදෙස්සම නුවණින් මෙනෙහි කරන්න. කාගේ බණ ඇහුවත් කමක් නැහැ පිට. නුවණින් මෙනෙහි කරන්න. එතකොට ඔබ අමාරු වැටෙන්නේ නැහැ. නුවණින් මෙනෙහි කළේ නැත්තම් අමාරු වැටෙනවා. මට ඔබට හැමෝගෙන් බණ අහන්න කියලා දැන් කියන්න බෑ. ඉස්සර නම් මං කිව්වා. දැන් මට එහෙම කියන්න බෑ. ඔබ කැමති එකක් කරගන්න. අහන්න කියන්න බෑ. අහන්න එපා කියන්න බෑ. හැබැයි අත්ෙන් අතට පයින් කුරුල්ලා තෙමි නැසී කියලා නම් මට කියන්න පුළුවන්. ඒ නිසා අත්ෙන් අතට පයින් කුරුල්ල ඔක්කොම ඒ ඒ අතවලට පැන ගන්න. මේ අත් තියෙන කුරුල්ල ටික මේකට එන්න අපි ගේට්ටු වහගෙන අපි ඔබව පෝෂණය කරන්න. පුළුවන් තරම් උදව් කරන්න මේක කරගන්න. අත්ෙන් අතට පැන පැන නැහැ කවුරුත් මේ ඕක කරගන්නේ. අපිට පේනවනේ පින්දෙනෙක්. අපිට හොඳටම පේනවනේ මිනිස් හැසිරෙන හැටි. මේ මිනිස් හැසිරෙන හැටියෙන් ඉතින් තීරණය කළ හැකි යතිවරු ලෝකෙට පහළුණාට ප්‍රයෝජනය ගන්න පිරිසින්නේ හරිම අඩුවෙන් කියලා. ඉතින් මම ඔබෙන් ඉල්ලන්නේ නේද ඉතින් අපෙන් පස්සෙත් ඕක මිනිස්සුන්ට තීරණය කරන්න ඉඩ දෙන්න එපා. විමුක්තිය සලසගත්ත පිරිසක් මේ ලෝකෙට දායාද කරන්න උත්සාහ කරා. පුළුවන් තරම් තමයි කටයුත්ත කරන්න වීරිය කරන්න. උත්සාහයෙන් වීරයෙන් මේ කටයුත්ත කරගෙන යන්න. හරි. එතකොට එහෙනම් දැන් ඔබ දකිනවා ඕනේ දෙයක ඔය සිද්ධාමයේ තමයි තියෙන්නේ. එතකොට ඔබ අතන පළවෙනි තැනටම ගිහිල්ලා ඔබගෙන් අහගන්න තියෙන ප්‍රශ්නේ තමයි
කොහොමද ඔක ආස්වාද උනේ මොකද්ද පදනම මොකද්ද වේසුනේ මොන පදනමේ ප්‍රතිද ඔක ආස්වාදයි සැපයි සාරයි කියලා ගත්තේ සීනිනම් සීනි නැත්නම් පැණිරසනම් පැණිරස ආස්වාදයි සැපයි සාරයි කියලා ගත්තේ මොන පදනමේ යටතේද සීනි ප්‍රිය මඳුරයි කියලා ගත්තේ මොන පදනමේ යටතේද දැන් මේක සම්පූර්ණයෙන් බොරුවක් මේක සම්පූර්ණයෙන් මුලාවක් මුලාවෙන් ගත්ත එකක් ඕකම මෙනෙහි කරන්න මුලාවෙන් ගත්ත නිසා ආදීනව තත්ත්වෙත් මෙනෙහි කරන්න එවැනි මුලාවෙන් ගත්ත නිසා අද වෙලා තියෙන ආදීනව ස්වභාවය හොඳටම මෙනෙහි කරගන්න දැන් මේ කයේ තියෙන ආදීනව ස්වභාව කොම් මෙනෙහි කරගන්න හිතන මොකද ඒක ගන්නට ගැළපෙලා එනවා අතන්ට මොකද මොනවා ගත්තත් අන්තිමට කයේ තියෙන ආදීනව ස්වභාවයන් ඔක්කොම උතන්ට දාගන්න ඉතින් දුක් දුක විපරිණාම දුක් සංඛාර දුක් වශයෙන් එන මහා ගිනි ගොඩ උතන්ට ගන්න ඕනේ ඊළඟට පෙලෙනකොට පෙලීමෙන් නිදහස් වෙන දඟලන දැඟලිල්ල පෙලෙනකොට එන අසහනය මේ ඔක්කොම මෙනෙහි කරන්න මේ ඔක්කොම ආවි මොකක් හින්දාද බොරුවක් හින්දා මේ මෝඩය කියපු කතාව මෝඩකමට ගත නිසා ඔන්න ඕක ඔලුවට දාගෙන බලන්න හොඳට මනසිකාර කරන්න සීනි රසයේ අරමුණු කර කර ඔබ මනසිකාර කරන්න ඔබ දිගින් දිගටම ඔබ මනසිකාර කළොත් ගොඩක් දුරට පිංගෙන ඊළඟ සතිය ඔබ එනකොට සතියක් ඇද්දී ඔබ ගලව ගන්න ඊළඟ සතියේ සමහර වෙලාවට ඔබට සීනි රස කියන්නේ පැණි රස කියන එක එහෙම ගානක් නැති පැන් රස දැනෙනවා එහෙම ඉතින් ගානක් නැහැ මොකද රස පැන් රසයි පැණි රසයි එහෙම එකක් එන්නේ ඔය දෙකක් නේද මොකද්ද මොකද්ද කන කොට අපරස පැන් රස මොකද්ද කන කොට අපරස පැණි රස එහෙම මොකද ඒ දැනිලා වචන වලුත් පිට වෙනව මොනවද ආස්වාද සැපසාර ධ්‍යාන පන සතිය ඔන්න ඔය විදිහට වැඩ ඔයදර වානා පනසතිය වඩන්න වඩන්න ඔබ නිදහස් වෙනවා ඒක කාරණාවක් ගන්න කිව්වේ එහෙනම් දැන් මේ සාමාන්‍ය පිළිගඳනි මේක ඉතින් ටිකක් හොඳට අහු වුණා නම් එහෙම ඉතින් අතර ඔබට සතුටුයි දැන් ගැලවෙන්න මග නම් අහු වුණා දැන් දිගටම මේක මම කරන්න බලන්න ඕනේ කියලා එහෙට ගහලා මෙහෙට ගහලා දෙක තුනක් ගහලා බලන්න ගෙදර ගිහින් මේක ගැලවෙන්න පිළිගඳනි ඔබට ආසයි තේ ගැලවෙන්න ගැලවෙන්න ඊට පස්සේ ඔබගේ කාලය දෙන්න පටන් ගන්න ඕක වෙනේ කාලය දිදී මේක කොහොම හරි කරන්න වෙලා තියෙන පිඟුදිනේ තාම මේකේ සුවේ දැනෙන්න නැතිකම තමයි තියෙන්නේ මේකේ සුවේ දැනුණා නම් මේ ඔක්කොම සුවේකට පරදිනවා ඊට පස්සේ මේක තමයි ඔබ දිගටම කරන්නේ අනන්ත සංසාරයත් සිසිල කළා පුරුදු නැති නිසා තමයි පිඟුදිනේ ඔබ තාම මේක හිමීට කරන්නේ පුරුදු නෑ මේක කරන්න කොච්චර උත්සාහ කළත් කෙරෙන්නේ නෑ කෙරෙන්නේ නැති වෙන හේතුව තමයි මේකට තාම පුරුදු නෑ නිත්‍ය සුඛාත් නේද වැඩි ජීවිත කාලෙම අනන්ත සංසාරෙම නිත්‍ය සුඛාත් වඩපු කෙනෙකුට පින්දුනේ අනිත්‍ය දුක්ඛ නැත් එකපාර වඩා ගන්න බෑ හැබැයි වඩන්න පටන් ගත්තොත් නිදහස් වෙන්න පටන් ගන්නවා නිත්‍ය සුඛාත් වඩපු අයට පින්දුනේ එන්නේ හිර වුණා විතරයි ඒ අය ඇයි අලුතෙන් දෘෂ්ටි ඇවිදින්න හැම දෘෂ්ටියකටම හිර වුණා බලන්න මේ දැන් දු මිලාසිතා කොච්චර තියනද කියලා. ඔය හැම එකකටම හිර වෙලා නේද? ඔබ රෝස පාටට කැමති කෙනෙක් නම් දෙන්නේ. ඔබගේ ඇඳුමේ රෝස පාට පොඩි ඩොට් ටිකක් තිබුණාද? ඇඳුම ලස්සනයිද නැද්ද? ඉතින් හොඳට කල්පනා කරන්න මම මොනවද මේ උනේ කියලා. පොඩි ඩොට් ටිකක් තිබුණා නම් ඇති. දැන් ඇඳුමම ලස්සනයි. ඇයි පුංචි දෙය ආසාදේ පෙරීමේ නිදහස වෙනකොට අර ඔක්කොම පොදුවේ ගත්ත ආසාදේ කියලා. ඒ අඳුම දැන් ආසවදයි සැපයි සාරයි එහෙමයි වෙන්නේ ඔය දැන් සමහර වෙලාවට ඔබ ගෙවල් එහෙම බලන්න පින්නද ඉන්ටර්නෙට් එකේ ගහලා බලනවා අපේ ගෙදර පේන්ට් කරන්නේ මොන පිදේද කියලා ඒ ගහනකොට ඔබ එක එකක් බලනවා ඒකේ කහ පාට පැත්ත ගාලා අනිත් පැත්ත දුඹුරු පාට ගාලා අනිත් පැත්ත නියන් ලේ පාට වගේ ගාලා එහෙම එහෙම තියෙනවා ඔබ වැළුවට පස්සේ වෙන්නේ ඔබ කැමති පාටක් තියෙනවා ඔබ පාටක් හෝ පාට කීපයක් තියෙනවා ඒ පාට කීපේ ඇප්ලයි කරලා තියෙනවා නම් ඒ ගෙදර ඒක දැක්කට පස්සේ මොකද වෙන්නේ පෙළීමෙන් නිදහස් වෙනවා ඊට පස්සේ ඔබ ගන්නවා මේක හොඳයි බලන්න ඔබගේ ජීවිතේ ඔබ කැමති පාට නැති පාටක් ගාපු එකක් එහෙම කැමතිලා තියෙනවද කියලා මේක එහෙම වෙන්නේ නැහැ කවදාවත් ඔබට අර සම්පූර්ණ චිත්‍රයම ඒ කියන්නේ ඒ ගේ ගාලා තියෙන ඔක්කොම පාට එක ලස්සනට වෙන මොකක් හින්දාද ඔබ කැමති කහ පාට එකේ ගාලා තියෙන නිසා දැන් මුළු චිත්‍රයම ලස්සනයි
ඔය විදිහට පිංගුදින දෘෂ්ටි ගැන්වි 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 ඒ විදිහට ගිනි ගොඩකට වැටලා ඔය ඔක්කොම උපාදාන ඒ චිත්‍රයක අරගත්ත පිංගුදින මෙන්න මේක තමයි අපේ ගේ ගන්න ඕනේ කියලා තීරණය කළා පේන්ට් බාසු නැහැ මාත්‍රු ගෙන්න ගත්තා ගෙනලා කිව්වා පේන්ට් කරන්න කියලා එක තැනක පොඩ්ඩක් මොන හරි වැරදි නම් එහෙම මොකද කරන්නේ පුදුම පිළිල්ලක් හැදෙන්න පටන් ගන්නවා. ඇයි හරියට මක් වෙලා නැද්ද? ටියුන් වෙලා නැහැ. ඊයර වාසුනේ මහත්තයාට කරදර කරනවා හරියට ටියුන් කරනකම්. නෝන දැන් හරියද නෝන? නෑ නෑ තව අතන පොඩ්ඩක් ගන්න අතන අතන. දැන් හරියද නෝන? නෑ මෙතන මෙතන මෙතන. මක් කරනවද? ටියුන් කරව ගන්නවා. ඇයි අරක උපාදාන වුණා පිංගුදින මේක එනකම්ම සහනයක් නෑ හිතට. වාසුන් නැහැ මහත්තුරු ගෙදර ගියා. ඒක එක්කෙනෙක්ගේ මලගයක් වෙලා හත් දවස් දාන ඉවරලා තමයි ඉන්නේ. දැන් වාසුන් නැහැ මහත්තයාගේ අම්මා විශ්පිරිතාලේ යන්න වෙන්නේ නැද්ද? ඒ තරම් පෙළෙනවා. ඒ සතියේ ඉන්න බැරි තරමට පෙළෙනවා. කියේ කියා යනවා. කාල කනින්ද වැඩක් දුන්නා. ඒක බාගෙට දාලා ගියා. හෙයි. ඒ ටික උනාට පස්සේ තමයි තේරුම් ගන්නේ අර පෙළීමේමක් එන්නේද? නිදහසෙන්. ඊට පස්සේ වාසුන් නැහැ මහත්තුරු සතියකට පස්සේ ඇවිල්ලා පින්විද මේ පේන්ට් එක ගාලා ඔක්කොම කරලා නිදහස් කරනවා. දැන් හරි සතුටුයි. ඒතර පින්විද අර සතිය පෙනුනේ. ඒක අපරාධ නෙන්නේ. ඉතින් මනුස්ස ජීවිතේට ඇයි ඔහොම වද දෙන්නේ? තමන්ගේ අද්දවටනේ පින්විද මේ වද දෙන්නේ. නිස්කාරනේ නිස්කාරනේ. ඒ ඇත්තකට නෙමෙයි පින්විද මෝඩකමටනේ වද දෙන්නේ. ජාගයට නිදහස් වෙන්න පුළුවන්කම තියෙද්දි තමයි ඔය බද දිදී ඕකේ කරගෙන යන්නේ. ඉතින් මට වෙනදෙන ඕන උදාහරණ දෙන්න පුළුවන් කෝටි ගාන. මොකද? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ඔය නාරමුණු ඔය හැම එකක්ම ඕන් ඔක වටේ තමයි තියෙන්නේ. උදාහරණ කෝටි ගණන් දෙන්න පුළුවන්. ඔබ දක්ෂ වෙන්න තියෙන ඔබ ඇලිලා තියෙන තැන් හොය හොයා අරගෙන. ඒවා මානසිකාර කරන්න. උඩ පල්ලෙහා අරගෙන යන්න. ඒකයි කරන්න තියෙන්නේ. දැන් මහා ආදීනව தත්ත්වය මෙනෙහි කර කර මෙනෙහි කර කර උඩට අරගෙන යන්න. මේක මොට්ට කමට ගත්ත නිසා කිසිම හේතුවක් නැතුව මොට්ට කමට ගත්ත නිසා වෙච්ච දේ කියන එක හොඳට මනසිකාර කරන්න. හොඳට තේරුම් ගන්න උත්සාහ කරන්න ඒක. එකක් එකක් නෑ. තව දාගන්න. ඔබ තව එල්ල තියෙන ඒවා දාගන්න. කාර් එක නම් කාර් එක. ඕන එක දාගෙන. ඉතින් කාර් එක කියලා කිව්වට පස්සේ ගොඩක් අයිති ඒකට. මේකේ තියෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ඕවට දාලා ගන්න. අරගෙන බලන්න. දැන් ඔබ කැමැතිම කාර් జాතියක් ඇදෙන්නේ මොකක්ද? කාර් ගැන කතා කරොත් එන්නේ. ඒ කැමැතිම කාර් జాතියෙන් ඒකට කැමති උනේ ඇයි කියලා බලන්න. කවුද කිව්වේ? කවුරුන් කිව්වන්නේ? නේද? ඒ කාර් එකේ යනකොට මොන හරි වුණා ඇඩ්වර්ටයිස්මන්ට් එකේ ඒක තමයි දැක්කේ. මොන හරි වුණා ඇතේ. සමහර කාව විකුණනදී ෆැමිලි එක දාලා ලස්සන ෆැමිලි එක යනවා. ෆැමිලි එක මේකට නැගලා නේද? ෆැමිලි එක කාය එක යනවා. ලස්සනට දානවා. ඉතින් දැම්මට පස්සේ ඉන්න උනාට මහත්තයට හිතෙනවා මොකද්ද? මේක පුදුම ආසාදයි. මේ ගිය ෆැමිලි එක වාහනයකට ලොරියකට යට වෙලා චොප්පු වුණා. ඒක දාන්නේ නැහැ. ඒක දාන්නේ ඉන්ෂුරන්ස් අය. එහෙම නේද? හොඳ පැත්ත එක දානවා කාව විකුණන අය. චොප්ප වෙච්ච එක දානවා ඉන්ෂුරන්ස්යි. ඉන්ෂුරන්ස් කරලා තිබ්බනම් මෙහෙම වෙන්නේ නෑනේ. නැත්තම් මේ වාහනේට තව අලුත් වාහනයක් හම්බ වෙනවනේ ඉන්ෂුරන්ස් කරන්න. ඉතින් ඔබට තේරෙන්න ඕනේ නේද මිනිස්සු ඔබ හූරගෙන කන වැඩ පිළිවෙලකට පත් කරලා තියෙනවා. නැවත ඔය කාටවත් බෑ පිංගුදනේ. අරිහතුන් වහන්සේ හූරගෙන කන්න. මේ ලෝකේ ඉන්න මොට්ටයන් හූරගෙන කන්න විතරයි ලෝක සත්‍යයට පුළුවන්. අරිහතුන් වහන්සේ හූරගෙන කන්න කාටවත් බෑ. මොකද හේතුව? අරිහතුන් වහන්සේ ගුණාට අඳින්නේ නැහැ. ඔබ සීල දෙනවා. හෝල්සේල් ගුණාට අඳිනවා. මේක වඩන ඔබට සතර සතිපට්ඨානේ හොඳට වැඩේ. දිගින් දිගටම වඩන්න. සතර සතිපට්ඨානේ හොඳට වැඩෙන්න පටන් ගන්න. එතන ඔබට පුළුවන් පිංගුදෙන ඔය මොන සද්ද මොන දේ ආවත් ආස්වාදය කියලා දැනුනොත් එහෙම. අමුතු වෙනසක් එහෙම දැනුනොත් එහෙම. ප්‍රියමනාප ගතියක් දැනුනොත් එහෙම. එක පාටම මොකද්ද කරන් තියෙන්නේ? අහන්න. කොහොමද උඹට ඒක ප්‍රියමනාප වුනේ?
ඔච්චරයි අහන්න තියෙන්නේ ඔබ යනකොට දකින්න එක්තරා කෙනෙක් ඒ දැන් ඒ කෙනාව දැක්කට පස්සේ හරි ලස්සනයි කියලා හිතෙනවා දැන් නැත්තම් කඩවසම් කියලා හිතෙනවා දෙපැත්තට දාගන්න එද මෙච්චර මූණ තියෙද්දි මේ මූණම කොහමද ලස්සනුනේ වේමනාපගතිය කොහොමද මේක ඉපදුනේ ඉවසල බලනවා ඉඳන් බලනවා මේක ආවේ රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ හරහ නෙමෙයිද තමයි ඉතින් පෙළෙනසුලිය දුක් දෙනසුලිය ආසාරයිනේ මේක කොහොමද ආසාදන්නේ මොන පදනමක් කළද ආසාදේ කියලා ගත්තේ ආසාදේ කියලා අරගෙන දැන් මොන විනාශයක්ද මේ උනේ මේ විනාශේ පැත්තෙන් මෙනෙහි කරනවා මේ පැත්තෙන් මෙනෙහි කරනවා කොහොමද මොකද්ද පදනම කියපන් 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 ඔයද රහනව මනින් තමන්ටම අවවාද කරගන්න වැඩ පිළිවෙල කෝ 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 කියලා අහනවා කොහොමද ආසාදුනේ කොහොමද ආසාදුනේ පාරනකොට දකින්න කොණ්ඩයක් ඒ ඔබට මේ මම කියන්නේ ප්‍රායෝගික අත්දැකීම් වලින් ගන්න කියලා මේවා ඉතින් කොණ්ඩයක් දකින්නවා හෙයා ස්ටයිල් එකක් දකින්න මොකක් හරි ඒක ලස්සන කියලා හිතෙනවා තග්ගල ගත්තා අරගෙන බැලුවා කොහෙන්ද දැක්කේ හෙයා ස්ටයිල් එක ලස්සන කියලා කොහෙන්ද දැක්කේ ඇහිඳ කනින්ද නාසින්ද දිවෙන්ද කයින්ද මනින්ද මොකෙන්ද දැක්කේ ඇහි ඉතින් ඇහි ඔය රූපේ එකතු වුණාම මොනවද ආවේ රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ කොයි විදිහේද ඒවා පෙළෙනසුළු දුක් දෙනසුළු අසාර උදා වෙන වැය වෙන දේවල් තණ්හකල පෙළෙනෝ දුකටපත් වෙනෝ මොනකොලොත් දාසාදම්මේ මොනකොලත් නැහැ එහෙනම් ඒක දැක්කම කොහොමද දාසාදන්නේ මොන තමන් එහාගා එහෙම කොහොමද මොන පදනමකටද දාසාදේ කියලා ගත්තේ ඉතින් ඒ කියන්නේ මේ දැන් මේක උනේ කලින් ආසාදේ කියලා අරන් තියෙන නිසා එතනටම අරන් යනවා මොන පදනමකටද ආසාදන්නේ ඕක නිතරම මනෙන් අහන ඕනෙම දෙයකට පින්න කි දාහකට ඇල්ල තියනද කියලා හිතලා බලන්න මේ ශරීරවල කොච්චර දේවල් යදවිලා යන්න බැරි වෙලා තියෙන්නේ කාම ලෝකෙන් නැයින් යන්න බැරි වෙලා තියෙන රසේ ස්පර්ශේ ඕවා නිසා පොඩි ආදීනවද විඳගෙන ඉන්නේ ලේසිද පින්න ඝන කයත් තියාගෙන ඔහොම ජීවත් වෙනවා කියන එක පොඩ්ඩක් කකුල වෙනස් වුණා නම් මොකද වෙන්නේ ඒක කකුල කැඩුණා නැත්තම් බෙල්ල කැඩෙනවා සාධාරණ මන්ද භාගය හැදෙනවා රජුරුවන්ගේ මිදින්න තියෙන ගැහැට කොහොමද හොර හතුරන්ගේ මිදින්න තියෙන මිනිමරුවන්ගේ මං පහරංගගේ තරහකාරයෝ හැදිලා ඉන්නවා හොරු ඉන්නවා මොන මොන කරයිද ඔබ නිදාගෙන ඉන්නකොට පින්දුර ඔබගේ අතේ තියෙන වලු ටික අත කපන්න අරන් යනවා පොළු පාරක් ගහනවා ඔබට ඔබ සීන තියෙනවා අත කපා ගත්ත වලු ටික අරන් ගියා අත කපා ගත්ත මුදු පහක් දාලා තියෙන එකින් අත කපා ගත්ත අරන් ගියා මේ කොච්චර දේවල් වෙන්න පුළුවන්ද මේ කාම ලෝකේ ඉන්න මිනිස්සුන්ට මේ කාම ලෝකේ ඉන්න මිනිස්සුන්ට මේ ඇති වෙලා තියෙන මොනවා හින්දාද ඔය පිස්සු වැඩේ හින්දා මේ කොච්චර ආදීනවද ඒ ආදීන ඔක්කොම මෙනෙහි කරන්න ඒ ආදීනව මෙනෙහි කර කර අතනට ගිහිල්ලා අහන්න මොන පදනමක් ඇද්ද මෙච්චර ආදීනව තියෙද්දි මෙච්චර ප්‍රශ්න තියෙද්දි උඹ මොන පදනමක් ඇද්ද මේකට කැමති උනේ දැන් අහන්නද තරහකාර පවුල් දෙකක් තියෙනවා ඒ පවුලේ ඉන්න කොල්ල අර පවුලේ ඉන්න කෙල්ලත් එක්ක යාළු වෙනවා දැන් කොල්ලගෙන් අහන්නේ මොකක්ද මේ අපි අතර මෙච්චර ප්‍රශ්න තියෙද්දි එවුන් උඹලගේ මහ පවත් මැරුවා බාප් පවත් මැරුවා උඹලගේ සීයව මැරුවේ තේපු චිත්‍රපටිවල එහෙම දැකලා ඇති නෝවා සාමාන්‍ය ජීවිතේ නන්ද ඒ ඔක්කොමත් කරලා අපේ ඉඩම් කඩ ඔක්කොම කොල්ල කා ගත්තා උඹ මොන පදනමක් ඇදද ඒකෙත් එකේ අලුනේ ඔන්න වගේ ඔබගේ මනෙන් අහන්න මෙච්චර මහා ආදීනව කඳු ගණන් තියෙද්දි මොන පදනමක් ඇදද ආසාදයි කියලා ගත්තේ පෙළෙන සුළුයි දුක් දෙන සුළුයි අසාරයි නේද අහනවා උදා වෙනවා වැය වෙනවා නේද ඒව දැන් දන්නවනේ ඒව ප්‍රත්‍යක්ෂ වෙලා තියෙන ඒවානේ උදා වෙන වැය වෙන දේවල් නේද තණ්හාකොළ පෙළෙනවා නේද දුකටපත් වෙනවා නේද රාගදේශ මොහ ගිනි වලට අහු වෙනවා නේද මොකද දැන් අපි මේවා කතා කරලා තියෙන නිසා මේවා දැන් ඔළුවේ තියෙනවා ඔබගේ කබලෙන් ලිපට කබලෙන් ලිපට කබලෙන් උඩට නැත්තම් කබල උඩ මේ මහා දාහයකට ගින්නකටපත් වෙනවා නේද එහෙනම් ඔකට මොනවා කළොත් ආසාද හම්බෙන්නේ මොනවා කළත් නැහැ එහෙනම් මොන පදනමක් කරලාද ආසාද උනේ ඒ මනුස්සයා කියපු පමණින් ඒ මනුස්සයා ඇසුරේ දාපු පමණින් කොහොමද ආසාදේ කියලා ගත්තේ ඔය විදිහට අහන්න ඉතින් දැන් ඔබට තේරෙන්නේ නැද්ද පිටින් ඔය සතර සතිපට්ඨානේ තමයි වැඩෙන්නේ කියලා අපි ඔබට තියෙන එක ඔබට නිකන් ඉන්න ගම දාන්න පහ
එහෙම කියන්න හිතෙනවා. ඒ පහක් දැම්ම අපිට ආස්වාදයි. නේ ඕකත් දාල බලන්න. පහක් දැම්මම ආස්වාදයි කියලා. ගත්තේ මොන පදනද මෙන්න? කවුරු හරි පහක් දානවා දැක්කා. මේ දැක්කන මොකද්ද? ඉතින් ඒක දැක්ක වෙන්නේ එක දැනුණ වෙන්න. ලොක මුලින්ම දැනුණ වෙන්න විදියක් නැහැ. ඕක මම වෙන්න ඕනේ මොකද්ද? ඉතින් දකින්න ඕනේ. කට්ටිය පහක් දානවා පහක් දානවා අනික කට්ටිය අපිට ගන්නවා ඒ කියන ක්‍රිකට් මැච් වල පහක් දානවා නේද 10ක් දානවා නේද මම ඔබට ඉස්සර කිව්වේ මේක ඉස්සලා ඔබට මතකද අර්ජුන මහත්තයා බැට් එක හරියට අයනකොට අපිත් මොකද කරන්නේ ක්‍රිකට් ගන්න කියලා බැට් එක කොහෙද යන්නේ නැන්නේ කරේ තියාගෙන යනවා ඇවිදගෙන යනවා කරේ තියාගෙන ඉතින් අපිට හරි ජොලි එයි කොහොමද ඒ ජොලි ආයේ ඉතින් බැට් එක ගන්න ඉස්කෝලේ යන බැරි වෙනවා. යොනිනු. දෙව දකින්න නේ ආපු ඇති. එන අහන්න ඕනේ. ඒක දැක්කයි කියලා. එතුම බැට් එක අරදී නැද්ද මහන්සි නිසා. මේ අපි යන්නේ මහන්සි නිසා. දැන් අපි දැකලා දිනවා ක්‍රිකට් ෆීල්ඩ් එක චුවින්ගම් කනවා. මේ ස්ට්‍රෙස් එක නැති කරගන්න හරි මොනවා හරි ඇති. ඒක රීසන් එකක් ඇති. ආසාවට චුවින්ගම් කනවා පොඩි ළමයිය. මේක ලොකු චුවින්ගම් කනවා දැකලා. අපිත් මොකද කළේ? සිංගම් කාලා තමයි සෙල්ලම් කරන්න යන්නේ. සිංගම් එකක් කකා. මම ක්‍රිකට් ගහන්න සිංගම් ඕනේ වගේ හරියට. නේද බලන්න. කොහොමද ඒව ආසාද උනේ කියලා. මොකද දැන් ඔබට ඕනේ පිඟදෙන මේක කේස් ස්ටඩි එකක් කරන්න. හැමතිස්සෙම එක එක සිද්ධි දාම අරගෙන ඉන්න බලන්න කොහොමද උනේ. මොන පදනමක් යටතේ මේව උනේ. ඔක්කොම බරුනේ. සංසාරේට දානකොට පෙරේතයා මක් කළ දැම්මද? ආසාදයි සපයි සාරා කියලා ගැහුව කටුව. දැන්ම සංසාරෙට. දැන් ඒක තමයි මේ කියන්නේ. ඉතින් මානසිකාර කළා පින්වදින අර කටුව ගලව ගන්න ඕනේ. මානසිකාර කරද්දී තමයි පින්වදින කටුව ගැලවෙන්නේ. ඉතින් කටුව ගහලා තියෙන ආසාදයි සපයි සාරයි කියන්නේ. ඉතින් එදායින් පස්සේ ගත්ත හැම එකම. ඔබේ ජීවිතේ ඔබ බැඳලා තියෙනේ බලන්න. ඔබ අඳින ෂර්ට් එකත් එහෙමයි. ඔබ රැවුල කපලා තියෙන කට් එකත් එහෙමයි. කොණ්ඩේ කපලා තියෙන හැටිත් එහෙමයි. ඔබ ඇවිදින්නෙත් එහෙම. ඔබ හැමදේම කරන්නේ පින්විතන ඔය ආස්වාදය කියලා හිතාගෙන ඉන්න ක්‍රමයකට. ඔය ඔක්කොම ඔබට හම්බුනේ කොහෙන්ද? දෘෂ්ටි වලින්. ඒකයි පින්විතන අන්තිම නිර්පරාදයේ දුක් විඳින නිකන් රූකර ටික. මහ විශාලට ගෙවල් දොරවල් හදාගෙන ඒවන ලතු කරගෙන ඔබ ජීවත් වෙනවා දැන්. ඉතින් හදාගත ගෙවල් දොරවල් කාට දෙන්නත් බෑ ඇයි? කොහොමද දෙන්නේ? මුලින්ම දෙන්න. කොහෙ දෙන්නද? ඇයි? වැය වුණොත් එහෙම? ගේ නෙමෙයි. රූපේ. වැය වුණාට පස්සේ මක් කරගන්න විදියක් නැද්ද? උදා කරගන්න විදියක් නැහැ. නිකන් ගේ දීලා බෑ. දැන් වයසකයි කියන්නේ නැද්ද? මං හදපු ගෙදර, මං ඉන්න ගෙදර. මේක නම් දාලා කොහෙවත් යන්නේ නැහැ පුතේ මං. එහෙම කියන්නේ නැද්ද? දැන් මේ කතා කරන්නේ මොකටද? නිකන් අර තනි තට්ටුවේ ගයක් ඒක. දැන් ලොකු පුතා කතා කරනවා. යන් තට්ටු දෙක තුනක ගියක් තියෙනවා අපි. පල්ලෙහා තට්ටුවම අම්මට දාතරේ දෙන්න. යන්කෝ. අපේ සර්වන්ලා තියෙන ඕගොල්ලන් සරකගෙන ඉන්නේ. මල්ලි දුප්පත්නේ. මල්ලිට එහෙම සල්ලි නැහැ. ඉතින් මෙහෙ මේ තනි තට්ටුවේ ගෙදර මල්ලිගේ ළමයි සොඳනිකුත් ඉන්නවා. ඕගොල්ලන් හරි කරදරයි. යවමු. කියනවා. කොට අම්මා තාත්තා මොකද කියන්නේ? මං හදාගත්ත ගෙදර මං ජීවත් වෙච්ච ගෙදරමයි බොල මගේ පණේ යන්න ඕනේ. ඔය බොරු. ඒක නෙමෙයි ඔය කියන්නේ. වැය වුණාම බොල උදා කරගන්න ඕනි බොල. ඒක නිසා මාව මෙහෙ තියලා ඵලයන් බොල. ඔය කියන්නේ ඔය කතාව ඔය කියන්නේ. ඒ වැය වුණොත් මොකද කරන්න තියෙන්නේ? ඉතින් අபிසංකාර කරලා උදා කරගන්න ඕනි. ඉතින් ලොකු එක අය ගෙදර ගිහින් පුළුවන් දේ කරන්න. පව් වෙනදනේ. නැත්නම් අම්ම හෝ තාත්තා දන්නේ නැද්ද වෙනදනේ පොලේ ගිහිල්ලා එන ගමන් බස් එකට යට වෙලා ඔලුව චොප් වෙලා මැරෙන්නේ නියමිතකේ. එනම් මේ ගෙදර තමයි බොල මගේ අවසන් හුස්ම යන්න ඕනේ. එන බොරු නේද ඔය කියන්නේ? තාත්තා වෙලට ගියා කුඹුර කුඹුර කෙටුවා උදුරු පාරවල් දෙකයි ගෑවි තුන් ඉනික උස්සනකොට මැරලා වැන්න. එනම් දැන් තාත්තා මල්ලේ කුඹුරේ නේද? එනම් මේ ගෙදර තමයි බොල මගේ අවසන් හුස්ම යන්න ඕනේ කියන්නේ. බොරු නේද ඔක්කොම? ඒක නිසා පින්විතින ඒ අය ඔබට බොරු කියද්දි ඔබ බලන්නේ එයාගේ අත ස්වභාවය අනේ පව් අපේ තාත්තා කියලා හිතා ගන්න තමයි තියෙන්නේ. ඔබ ඉන්නේ මහගෙදර නම් ඔක කඩලා බලන්නකෝ යහතින් ඉන්න පුළුවන්ද කියලා.
ඔබ ඉන්නේ මහ ගෙදර නම් අම්මා තාත්තා හෝ ආච්චි සීය හදපු ගෙදර නම් ඔක කඩලා බලන්නකෝ අලුත් ගයක් හදන්න ඔක්කොටම කලින් බහිරව පූජාවකුත් තියලා මලයකුම් බන්දනයකුත් කරලා ඊට පස්සේ තමයි යෝග කරන්නේ නැත්තම් ඔබට යහතින් ඉන්න හම්බෙන්නේ නැහැ ඇයි බන්වන්නේ ඇයි ප්‍රශ්නේ අපිට දැන් ඕවා අපි දැන් දන්නවා ඔය පැත්තෙන් ගොඩාක් ගිනිගත් ජීවිතයක් කියලා දන්නවා නමුත් එතුණි ඒක ඔබට උත්තරයක් නෙමෙයි ඔබ නිකන් බය වෙනවා විතරයි මේක ඒකම ඔබට කියේ මම ඔබට ඒවා කියනවා ඒ කියන්නේ එතුණි ඒකේ තියෙන මේ භයානක ස්වභාවය තේරුම් කරලා දෙන්න මේකෙන් ගැලවෙන්න මඟ මන් දන්නේ නැත්තම් මම ඔබට අර ටික කියන්නේ නැහැ ඒක මහා අපරාධයක් මොකද ඔබ නිකන් බය වෙනවා විතරයි බය වුණාම මේකෙන් ගැලවෙන්න විදිය දන්නේ නැහැ බය වෙවි ඉන්න වෙනවා. නමුත් මම ඔබට ඒවා කියන්නේ ඇත්තටම බය වෙන්න තමයි. ඇයි? බය වුණාම තමයි ගැලවෙන්න ඕනේ කම තියෙන්නේ. දුකට නිවය වෙන්න වෙන මොකද දුක්ඛම් බයත් ඒ. ඔබ දුකට නිවය වෙන්න වෙන මොකටවත් නෙමෙයි. දැන් බලන්න අර දැන් මම ඔබට කිව්වා කාරණාව. ඒ තමයි ඔබ ඉන්නේ තාත්තා අම්මා හදපු ගෙදර හෝ ආච්චි සීය හදපු ගෙදර නම්. ඔය ගේ කඩපු ගමන් ඔබට ඉන්න හම් වෙන්නේ නැහැ. ඇයි? මම දැන් සාත්‍ර කියන්න බැරිද කියලා ඔබට? ඉතින් දහම් ගුරුවරයා දැනගත්ත ගමන් පෙඟුදුනේ මොකක් කරන්න පුළුවන්ද? සාත්‍ර කියන පටන් ගන්න පුළුවන්. ඉතින් තථාගතයන් වහන්සේ ඔය ඉරිදීන් ඔය අරියතුන් වහන්සේලාට තියෙන ඉරිදීන් අතීත අනාගතය ගැන ඔය විදිහට ප්‍රකාශ කරන්නේ කොහොමද? දහම් ගුරුවරයා හරහා තමයි. ඒ කියන්නේ කවුද දහම් ගුරුවරයා? පටිච්චසමුප්පාදේ. පටිච්චසමුප්පාදේ හරහා හේතුඵල ගල්ප ඉතින් තප්පරේට නිමුනාදලා ගැලපිලා එනවා අත්බැව් ගන්නවා. ඒ තථාගතයන් වහන්සේට තියෙන්නේ ඥාන ශක්තිය හැටි. දැන් අපිට බැරි තටමල මොකද්ද ඔකට හේතුව කියලා හොයාගන්න. මේ තටමල බලන්න. හා. කියන බලන්න කොහොමද උනේ කියලා. ආච්චි සීය ජීවත් වෙච්ච විදිහ බැලුවා. එතන ආච්චි සීය මොකද්ද කිව්වේ? අපි දුන්නේ ආච්චි සීය හදපු ගෙදර කියලා. ජීවත් වෙච්ච විදිහද මොකද්ද දැන්? ආච්චි යන්න අපේ ගෙදර කියලා ඇහුවා. ඇහුවා මොකද කිව්වේ? මට බෑ පුතේ. අපි හදාගත්ත ගෙදර නෙමේ. ඔට්ටපාලු ඇදලා ඇදලා අපි හදාගත්තේ මේ ගෙදර තමයි මගේ හවසන් හුස්ම ටික යන්න ඕනේ දැන් ඔම කියනකොටම දන්නවා ඔබ දැනගන්න ඕනේ දැන් දහමට අනුකූලව දැන් මේ මොකන්ද මේ දිනට වෙන්නේ යන්නේ මේ දිනට මේ තියෙන ප්‍රශ්නේ තමයි මේක ආස්වාදයි සැපයි සාරයි කියලා ගත්තය එදා ඉඳලා තරුණ කාලේ ඉඳලා ආච්චි අම්මව ත්‍රිය ගෙනාවෙත් මේ ගෙදර තමයි එදින ආස්වාදයි සැපයි සාරයි කිය කී එක පැත්තේ මේ පැත්තට හදා මුළු මාරු කරගෙන ආවා ඉතින් ආස්වාද සැප සාර ලෝකයේ ඇවිදින්නේ නැහැ. දැන් ඒගොල්ලන්ට ඉතින් ආස්වාදයි සැපයි සාරයි කියලා ගන්නකොට ඉතින් පෙලිල්ල හැදෙනවානේ. පෙලිල්ලෙන් නිදහස් වෙන ආයිගේ දිහා බලනවා. ආයි පෙලෙනවා, ආයි නිදහස් වෙනවා, ආයි පෙලෙනවා, ආයි නිදහස් වෙනවා, ආයි පෙලෙනවා. ඕක තමයි ඒකයි ජීවිතේ තිබුණේ. ඉතින් ඔබ කතා කළාම යන් අපේ ගෙදර කියලා. ඉතින් ඒකට කැමති වුණේ නැහැ. මං ඕන්නම් සතියකට එන්නම් පුතේ. ඊට වඩා නම් මට බෑ. පින්වතුනි, හිසට සෙවණක් නම් ඕනේ. වහිනකොට තෙමෙන්නේ නැත්නම් හීතල උණුසුම මැසි මදුරු කරදර දැනෙන්නේ නැත්තම් කොහේ හිටියම්මකෝ අර ඉන්න ගෙදර ලේලි ඉන්න දෙන්නේ නැහැ බයිනෝ බල්ලන්ට වගේ අර දෙන්නට ඒත් කමක් නැහැ ඊට වඩා බරපතල දෙයක් එහෙනම් තියෙනව නේද ඒගොල්ලන්ට අර ටික අහගෙන ඉන්න තරම් ඒක අහමුණක් කමක් නැහැ මො කොහේ ඉන්නෝනේ ගෙදර ඉන්නෝනේ දැන් ගෙදර කාටද ලියලා තියෙන්නේ ඒ ඉන්න මාමට ලියලා හරි නැන්දට හරි කාට හරි කවුරුනි බාප්පට හරි මහපටරි කාටරි දැන් ලියලා. ඒ ගෙදර ඉන්නේ දැන් ඒ ගෙදර නීත්‍යානුකූල අයිතිකාරයෝ. ඉතින් ඒක ඒගොල්ලෝ දන්නවා. ඒගොල්ලෝ ලියලත් ඉවරයි කියලාත් දන්නවා. ඒ ගෙදර ඉන්න අය බයිනවා කියලාත් දන්නවා. හරියට සලකන්නේ නැහැ කියලාත් දන්නවා. ඒත් ඔබ ඇහුවාම යන්ද ආච්චි අපේ ගෙවල් පැත්තේ ගිහිල්ලේ. පුතේ මං සතියකට එන්නම් ඕනනම් ඊට වඩා නම් බෑ. එහෙනම් යන්කෝ සතියකට අරයි යනවා. ආච්චි වයි සීයවයි ඒ දෙයියන්ට වගේ සලකනවා. ඒ අතරතුර මොකද්ද කියන්නේ? අනේ පුතේ ඔබ බුදු වෙන්න ඕනේ පුතේ අපිට මෙහෙම සලකනවට පුතේ උඩහ පැත්තේ ගියේ නැද්ද? බලන්න ඕද? නැත්තම් පහළ පැත්තේ ගියේ නැද්ද? දැන් පටිච්චසමුප්පාද ගුරුවරයා ඔබ ගාව වැඩ කරන්න ඕනේ පිංගතින් දැන්. ඔන්න ඊට පස්සේ සතියෙන් පස්සේ ආයි ගියා. ගියේ ගමන් පුදුම ආසාවයි. මේගොල්ලන්ට හිතෙන්නේ මේ ගේ දකින්නකොට තමයි මක් වෙන්නේ කියලා. ආස්වාදේ ඉන්නේ කියලා. කොහොම ඉඳලා පින්විතින් මොකද වෙන්නේ? ආච්චි සීයයි මලා. නෑ ඉවරද ඔක්කොම? නෑ පින්විතින්.
අලුත් චැප්ටර් පටන් ගත්තා. ඉවරුන්නේ. දැන් ඒත් මොකද කරන්නේ දෙන්නත් එක්ක අර ගේ ඉස්සරහා තියෙන කෝපි ගහයත් වෙලා මොකක්ද දිහා බලන් ඉන්නවද? ඒ දිහා බලන් ඉන්නවා. ඒ පැත්ත බලන් ඉඳලා ටික වෙලාවකින් අර පැත්තේ තියෙන ජම්බු ගහයත් වෙලා ඒ පැත්ත බලන් ඉන්නවා. ඊළඟ පිටිපහ පිටිපසේ කොස් ගහයත් වෙලා පිටිපස පැත්ත බලන් ඉන්නවා. නැද එහා පැත්තට ගිහලා පොල් ගහයත් වෙලා ඒක බලන් ඉන්නවා. ඒගොල්ලන්ගේ ජීවිතය ඒක තමයි. ඉතින් ඊට පස්සේ කොහේ හරි ඒ කුණු ගොඩක් තියෙනවා නම් ගිහිල්ලා එතනින් කැම ටිකක් කා ගන්නවා. නැත්නම් වැසිකිලි වලට ගිහිල්ලා වැසිකිලියෙන් පොඩ්ඩක් කැම ටිකක් කා ගන්නවා. ආයෙ එනවා. මොකද කාලි වෙන්නකොට පින්විතුනේ ආපහු අර පෙරින්න හැදිලා. ආයෙ පෙරින්නට බේත් කර ගන්නවා. ඔහොම ඉන්න අතරතුර පින්විතුනේ දැන් ඔබ මොකද කරන්නේ? ඈ දැන් ඔබ බලනවා මේක පර්ණ තාලෙට හදලා තියෙන්නේ. මේක පර්ණ ගේ මේ උළු නිවාලිලා තියෙන අනිත් එක තෙමෙනවා හරි කරදරයි. ඉතින් ඔබ මොකද කරන්නේ? දෝසරයක් ගෙනල්ලා ගේ ඔක්කොම කල්ලා දාලා දැන් අලුතෙන් ගේ හදන්න. අර ගොල්ලන්ගේ වැය වුණා. දැන් උදා කරගන්නේ කොහොමද? දැන් ඉන්න දෙයිද? ඉන්න දෙයිද? ඔන්නෝම තමයි පිංගතනේ. වෛරය පටන් ගන්න. ඊට පස්සේ දිගින් දිගටම පිංගතනේ වද හිංසා පවුනවන්න පටන් ගන්න. ඊට පස්සේ අර පරණ හේව ඇදිලා එනවා. අපිට සලකපු නැති ඒවා. අපිට මෙහෙම කරපුවා මෙහෙම කරපුවා කියලා ඊට පස්සේ දිගින් දිගටම දෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ නෝනායි මහත්තයා යනවා කොහෙද? කොහෙද යන්නේ? සාස්ත්‍රයක් අහන්න. ඊට පස්සේ කියනවා ආන්නර මහයි උන් දෙන්න ඇවිදilla. ආන්නර ජම්බු ගහයට එලා ගේ දිහා කියලා හාලා බලන් ඉන්නවා. උඹලත් එක පුදුම තරහෙන් ඉන්නේ. එහෙම කිව්වා. කිව්ව ගමන් දැන් මොකද කරන්නේ? මොකද්ද කප් මහත්තයා මොකද්ද කට්ටලි මහත්තයා දැන් කරන්න ඕනේ? මේගොල්ලන්ව ගොඩ දාන්න බෑ. ගොඩ දැම්මොත් මට සල්ලි හම්බ වෙන්නේ නෑ ආයක වරහන් ඇතුලේ. ගොඩ දැම්මොත් කියන්නේ පින් අනුමෝදන් කළොත් නේද? පින් අනුමෝදන් කළොත් කට්ටලි මහත්තයා සල්ලි හම්බ වෙන්නේ නෑනේ. ඒක නිසා මොකද කියන්නේ? මේගොල්ලන්ව ගොඩ දාන්න බෑ. මේගොල්ලෝ ඉන්න හරි කරදරයි. මේගොල්ලන්ගේ ඔය ලොකු පුතාට ලොකු බලපෑමක් තියෙනවා මේගොල්ලන්ගේ. මාසයක් දෙකක් ඇතුළත මේක කරගත්තේ නැත්නම් ලොකු පුතා ලොකු අනතුරකට පත් වෙන්න පුළුවන්. දුන්නා තව ගින්න. දැන් ඔය ගින්න පත්තු කරගෙන ගෙදර එනවා. ඊට පස්සේ කෝල් එකක් දාලා අහනවා කීයක් විතර යයිද? 80,000ක්වත් යනවා. මොකද බොහොම බලගත්ු දෙන්නේ. මාළේ මුදු ටිකයි ඔක්කොම උගස් තියලා ගේනවා. ගෙනල්ලා කට්ටි මහත්තුරුගේ දෙන්න. තොවිලි නටනවා. අරාචි සීයයි සාගර ගවේෂණ අමාත්‍යංශයේ රස්සාවට යනවා. තණ්හාවක් කරපු හදියක්. මම ඔය මොන ආචි සීයයි ගැනද කිව්වේ? මොන ආචි සීයයි ගැනද කිව්වේ? ඔය ආචි සීයයි ගැන තමයි. හොඳට මතක තියාගන්න. ඔබට අවුරුදු 10ක් වෙන්න පුළුවන්. ඒත් ඔය සීය ගැන තමයි කිව්වේ. ඔක තමයි උරුමේ. පුළුවන් නම් ගැලවෙන්න කිව්වේ ඒකයි. ඔබට දැනට ඉන්න පුළුවන් ද ගේ බලන්න නැත්ද? කොහේ ගියත් ගෙදර යන්න හිතෙන්නේ නැද්ද? ඔබට හිතෙන්නේ නැද්ද ගෙදර තමයි සොඳුරුම ස්ථානේ මට මේ ලෝකේ ඉන්න තියෙන්නේ? සමහරු මේ මදිවට කියනෝ නේද? මට කොහේ ගිහිල්ලා කෑවත් වැඩක් නැහැ. ගෙදර ඇවිල්ලා පොඩ්ඩක් කනකම් මගේ එහෙම බඩ සෙරෙන්නේ. හා දාන දහම් ගුරුවරයාට දහම් ගුරුවරයට දාන්න. මිනිහා යාපනයේ රස්සාවකට යනවා. එහෙදි වාහනේ කැපිලා මැරෙනවා. රැට කොහෙද? රැට කොහෙද? ගෙදර. එයි. එහෙ හම්බ වෙනවා බින්දනේ. එහෙ තියෙනවා හොඳ කෑම වේලා. මොනවාද? සතෙක් මැරලා කුණු වේලා. හොඳ කෑම වේලා තියෙනවා. ඒකත් කනවා. හැබැයි මට කොහේ කෑවා? ගෙදරින් කෑම පොඩ්ඩක් කනකම්. බඩ පිරෙන්නේ. මම මේ කියන්නේ ඔබ අහලා නැද්ද මේවා? ඒරොප්පෙන් ආව ඒවරුත් නැනේ. ඔක්කොට මේවා හොඳ අද්දකේම. ඊට පස්සේ කරන්න පිංගුතුනේ ඇවිදilla. අර බත් මුට්ටියට අත දානවා. ගෙදර මේස බත් කන්න හදනකොට සම්පූර්ණයෙන්ම තිලුණු වෙලා බත්. දවසක් ගියා දෙකක් ගියා. හැමදාම මෙහෙමයි. උදේට දවල්ට මොකුත් ප්‍රශ්නයක් නැහැ.
රෑට බත් මුට්ටිය නරක් වෙනවා. දැන් ඔය අහල් නැද්ද ඔබ? ඉතින් ඔබ ඒ වෙලාවට දහම් ගුරුරට දාන්නේ. ඔබට ඔන්න සාත්තරයක් කියන්න පුළුවන්. ගෙන්නා. කියලා පටන් ගත්තා. ඉතින් මේ විදිහට ඒ දෙන්න ඕනේ පිටුදේ මේවා. ඒගොල්ලන්ගේ හිතේ ඔබ දක්ෂෙක් බව හිතවන්න ඕනේ. එහෙම නැතුව මේක වෙන්නේ නැහැ. ඊට පස්සේ මේ ගෙදර එක්කෙනෙක් හිටියා නේද? කොච්චර එළියට ගියා. රෑට ඇවිල්ලා බත් ටිකක් කනවා. ආ ඌ අපේ සීයා මෙහෙම අපේ සීයා මේ හරමානි සිඤ්ඤෝ කියලා ගෙදර මිනිස්සු ඔක්කොම ටික විස්තර කියනවා. ඊට පස්සේ ඔබට කියන් තින් ඔව් 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 එයා තමයි එයා තමයි ඔව් 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 ඔය ඊට පස්සේ ගියා තමයි අරේ ගියා වැඩ කරන්න. යාපනේ ගිහිල්ලා වාහනේ ගහපුණා. එහෙම තමයි මලේ. ඉතින් මෙහෙට මිනිහ ගෙනාවා අපි. ඉතින් ඔබට කියන්නේ ඔව් 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 ඒයා තමයි මං කියන්නේ. ඔච්චර කියන්නේ. ඇයි ඔබ ගියේ පුන්නක්කු දෙන්නනේ කාටද? සිංහතනි පෙළෙන මනුස්සයා හරි පව්. මේ මහා උගත්තු පෙඟදනේ හරි පව් මේ මිනිස්සු පෙලීම නිසා උගත්කම ඔක්කොම ඉවරයි. හැල්මෙ දුවනවා එකම හේතුව පෙලීම. ඔය දෙන පෙඟදනි ඔබ දහම් ගුරුවරයා ආශ්‍රයෙන් ඔය දේවල් හොඳට අධ්‍යයනය කර කර බලන්න. අධ්‍යයනය කර කර බල බල ඔබට තියෙන ප්‍රශ්නෙට උත්තර හොයන්න. නැත්නම් ඔය දහම් ගුරුවරයාගෙන් ඔබගේ අනාගතෙත් බලාගන්න. නාඩි ශාස්ත්‍රයක් බලන්න ඔන්නම් ඉන්නකව. නාඩි ශාස්ත්‍රද කියන මොනවා જાතියක් තියෙනව නේද? අතීතේ අනාගතේම බලන්න පුළුවන්. නාඩි වාක්‍ය නේ, නාඩි වාක්‍ය. ඒ වාක්‍යයක් හදාගන්න. ඔබට මේ වෙනකොට පෙලි පෙලි ඉන්න දේවල් එක්ක ඔබට පුළුවන් හදාගන්න. මේ දේවල් වලට මම පෙළෙනවා. මේ දේවල් නැතුව මට ඉන්න බෑ. එන හදිසියනි දැන් මම මලොත් මේක කරනකොට මලොත් මෙහෙම වෙයි, මේක කරනකොට මලොත් මෙහෙම වෙයි, මේක කරනකොට මලොත් මෙහෙම වෙයි. ඔය විදිහට හදාගන්න. ඉතින් ඒ අතට බලන්න පින්වතුනි ඔබගේ ජීවිතේ ඔබට කවදාකවත් සැප විඳින්න පුළුවන්ද කියලා. මේ தත්ත්ව යටතේදී මම ඔබට හිතන්න දීලා තියෙන කාලේ ඔබට කවදාකවත් සැපතේ ජීවත් වෙන්න පුළුවන්ද කියලා දැන් ඔබ දාලා බලන්න. මේ විශ්ව ලෝක ධාතුවේ තියෙන ලොකුම එහෙන ගෙඩිය තමයි පිඟදින අවිද්‍යාව. මේ විශ්ව ලෝක ධාතුවේ තියෙන ලොකුම වසංගතය තමයි තණ්හා. මිනිස්සුන්ව නොමර මරනවා. ඔව් තදේ ඔක්කොටම පිඟදින මිනිස් දාගෙන තිනවා. තණ්හාවට ආදරය කියලා දාගෙන. ආදරෙන් සෙනෙහසින් අපි ජීවත් වෙන්න ඕනේ කියලා. තව තවත් බැඳි ඒ ගමන යනවා. කෙලවරක් නැති මහා විපතකට පත් වෙනවා. ඔන්න එහෙනම් මම ඔබට කතාව කිව්වා. දැන් ඔබ තීරණය කරන්න. ඔබගේ ජීවිතේ මෙතනින් එහාට මොකද කළ යුත්තේ කියලා. ඒකයි මම දෙන්නේ මම ඔබට කියන්නේ මම නිකන් නෙමෙයි ඔබට මේවා කියන්නේ. නිකන් නෙමෙයි මම ඔබට එන්න කියන්නේ. මෙතන ලොකු ප්‍රශ්නයක් තියෙන නිසායි එන්න කියන්නේ. ඒ ප්‍රශ්නේ දැකම නිසායි පින්වදිනේ මම මේ පැවිදි ජීවිතයට ආවේ. නිකම් මේ පැවිදි ජීවිතයට ආව නෙමෙයි. මේ ප්‍රශ්නේ දැකපු නිසායි ආවේ. මට කොහොම හරි ඕනේ පෙඟතුනි මේ ප්‍රශ්නේ නිදහසෙ. මට නම් ලොකු ප්‍රශ්නයක් පෙඟතුනි මං කාගේ හරි ලස්සන දැක්කොත්. ඒක ලොකු ප්‍රශ්නයක්. මහා හිසරදයක් බවට පත් වෙන මේ ප්‍රශ්නේ. මොකද එහෙම කොහොමද වෙන්නේ? මං දිගින් දිගට මයන් අහනවා. කොහොමද එහෙම වෙන්නේ? දැක දැක අපින්ගෙන් ඒ වට පහර දෙදී මේ යුද්ධ දිගින් දිගටම කරගෙන යනවා. මොකද මට ඕනේ වින්දින් ඔබ සීල දෙනා දිහාම බලන්න. ඔබ සීල දෙනා දිහාම මම බලනවා. එක තැනකවත් මගේ හිත ඇහැ රැඳෙන්නේ නැති වෙන්න. ඔන්න ඕකයි මට අවශ්‍ය. ගොඩක් දුරට මම ඒ තුල සාර්ථකව ඉන්නවා. 100%ක් ඉන්නවා කියන එක ගැන මම විශ්වාස කරන්නේ නැහැ. ගොඩක් දුරට මම ඒ තැන ඉන්නවා. විශේෂයක් අමුත්තක් දැක්කොත් ඒක මහා බරපතල භයානක ප්‍රශ්නයක් විදිහට තමයි මට නම් පේන්නේ.
ඒකයි මම ඔබට කියන්නේ මෙදෙනේ. ඔබට හිතෙනවා ලස්සනයි කියලා දෙයක් දැක්කොත් එම හරි ශෝක්නේ අනේ මොන වාසනාවක්ද සෞභාග්‍යය. පුතා කියනවා අම්මේ මං ලස්සන කෙල්ලෙක් හොයාගත්තා. කෝ පුතේ බලන්න. අම්මේ අනේ පුතේ හරි සෞභාග්‍යයක් අපේ ගෙදරට. අවිද්‍යාව වැක්කිරෙනවා. ඇත්ත කියන්නේ මේ. එහෙම නැද්ද? ඔබේ පුතා එහෙම හොයාගෙන ඇවිල්ලා කියලා පෙන්නුවොත් එහෙම. හරි සෞභාග්‍යයක් කියන්නේද? හරිනම් මේ විතරේ බය වෙන්න ඕනේ. පුතා ඒක වෙන්නවා සීන් නැති වෙන්න ඕනේ. සීයාරන් අහන ඇයි යන්නේ මොකද උනේ මොකද උනේ? මං ලස්සන දැකපු දෙයි. ඇයි නැති එකක් නෙමෙයි. ලස්සන තියෙනවද? නැති එකක් දැකලා මේ මාසෝන දැක්ක වගේ නෙමෙයි. බය වෙන්න අයෝනේ. නැවත ඔබ පිංගදනි ඒකයි. ඔබ බය වෙන්න ඕනේ වට නෙමෙයි. බය වෙන්නේ. යමෙක් බය වෙන්න ඕනේ වට බය වෙන්නේ නැත්තම්. බය වෙන්න ඕනේ නැති වට නම් බය වෙන්නේ. ඒකේ නා ඉන්නේ මොකේද? මිච්ඡාදිට්ඨිය තුල. මිච්ඡාදිට්ඨිය තුල ඉන්න සත්‍යය දුගතියට ගමන් කරනවා. ඔය බය විතු තැනදී බය වෙන්න පිංගතනේ. බය විතු බය විය යුතු තැන තමයි. ඔබට ආස්වාදයක් දැනෙන තැන. ඒ කියන්නේ ඔබේ ජීවිතේට ගිනි පටන් අරන් ඉවරයි. ඉදිරිය සම්පූර්ණයෙන්ම ගිනි ගොඩක්. ඔබට සාත්‍යය කියන්නේ හරි ලේසි. ආ එන්න. පෙන්වන ෆොටෝ එක. මේක ලස්සනද? ඔව් හරි ලස්සනයිනේ. එන්න කියනවා. ඔබගේ ජීවිතයට ගිනි උදා වෙලා. ඔබගේ අනාගතේ සම්පූර්ණයෙන්ම ගින්නෙන් දැවේවි. මහා භයානක තැනක ඔබ ඉන්නේ. දැන් බොරුද මේ කියන්නේ? හැබැයි ලෝක සත්‍යය පිළිගන්නේ නැහැ. නමුත් එයාගේ ජීවිතේ කෙරවට එනකන් ගිහිල්ලා බැලුවොත් එහෙම අර කීප එක තමයි ඇත්ත. පොඩි දෙයයි රූපයකට රූපය තුන ලස්සන දකින්නවා. ඒ ඇසි. නැත්තම් කිරිටෝපියක් දෙනවා. මේ කන්නකු. මේ අලු ශාස්ත්‍ර ක්‍රමයක්. ඒකේ කියලා තියෙනවා බුලත් තුරුල්ල දෙන්න තියෙනවානේ. ගණන් හදන ක්‍රම තියෙනවා. ඒ මේ අලුත් එකක්. කිරිටෝපියක් දෙනවා කන්න කියලා. කොහොමද? නියම රසයි. ඒ ඇති. දැන් පටන් ගන්න ශාස්ත්‍රය කියන්නේ. ඔබ හොඳටම දන්නා මේ ජීවිතේ ගිනි ගත්ත මිනිස්සේ අනාගතේ හොඳටම ගිනි ගන්න තියෙන මිනිස්සේ. ඔන්න ඉතින් ගැළවිල්ලට කියනවා ඔබට යම් දවසක ඔබ කරන පින් පරිසම් දීලා යම් දවසක ඔබට බණක් අහන්න හම්බ වෙවි. අන්න ඒකට අනුව කටයුතු කළාම ඔබගේ ගිනි නිවේවි. කවද්ද කියන්නේ? කල්ප කෝටි සත සාස්ත්‍රයකට පස්සේ හරි වේවි. ඇයි කවදා හරි බුදුබණක් හම්බුනොත් මොකද වෙන්නේ? ගිනි නිවෙනවා. බුදුබණ හම්බුනේ නැත්තම් ගිනි නිවෙන්නේ නැහැ. ඒක හැබැයි බුදුබණ හම්බ වෙලා ගිනි නිවා ගන්න නැත්තම් ඒකයි මට කනගාටු. ගඟ වතුරෙහි යන මිනිසෙකු දුකිනේ ළඟ කළ ඔරුවට නොනගින ලෙසිනේ. සගමොක් දෙන බණ අදහා නොගෙනේ. දුගතිය වැද තොප කිම දුක් විඳිනේ. දිගින් දිගටම සම්බන්ධ වෙලා දිගින් දිගටම මේ මානසිකාරයන් කරන්න. අපි දිනන විදිහ පින්වතුනි මේ කිව්වේ. යම් ප්‍රමාණයක් දිනාගෙන තියෙනවා. ඊටු ටිකක් දිනනවා. ඒ දිනන විදිහ තමයි මේ කිව්වේ. අපිට දිනන්න පුළුවන්. මේක හරියට තේරුම් අරගෙන හරියට මේක වඩන්න. එහා පැත්තේ ඉන්න කෙනා වඩනවද නැද්ද ඒක ඔබට අදාළ කරගන්න එපා. ඔබත් එක්ක මුලින් ඉඳලා ආපු පිරිස් දැන් මෙහෙ එනවද නැද්ද ඒකකට අදාළ කරගන්න එපා. ඔබ දහම් ප්‍රචාරය කරන්න ඕනේද නැද්ද ඒකවත් ඔබ අදාළ කරගන්න එපා. දැන් මේ කාලේ තියෙන්නේ ඔබට ඔබගේ වැඩේ කරගන්න. පස්සේ දහම් ප්‍රචාරය කරමු. දැන් මම ඔබ උනන්දු කරවන්නේ නැහැ නේ දහම් ප්‍රචාරයෙන්. ඇයි? මේක තේරෙන පිණිස මෙච්චර ඉන්න විදිහක් නැහැ. ඔබ ප්‍රචාරය කරන්න. මොකද මිනිස්සු නරක මිනිස්සු හොඳ හරි වෙනවනේ. නමුත් මම වැඩි එලවන්නේ නැහැ දැන්. දැන් මට ඕනේ තේරෙන්නේ
මේක තේරිලා එන පිරිසකින් තව එක ස්ටෙප් එකක් හරි උඩට අදින්න මිනිස්සුන්ව පුළුවන් තරම් පිරිසක් පැවිදි කරගෙන එයාට ගුරුහරු කන් දීලා එයා පුළුවන් තරම් මෙතනින් ගොඩට දාගන්න සහ අනිත් අයව යන්තමින් පොඩි පොඩි තැංගලින් හරි පොඩ පොඩ ස්ටෙප් එක හරි උඩට අදින්න තින් දේශනා කරනකොට ඉස්සර වගේ නෙමෙයි මං ඔබට හරියට අනුම්පද කියනවා එහෙම නේද ඇයි අනුම්පද කියන්නේ කියලා ඔබ දන්නවා ඔබට ඒකෙන් තරහට නේද තරහට නේද නෑ ඔබ ඔබට ඇදලා දාන්න හොඳින් බැරි නම් නරකින් හැදි මතක තියාගන්න මං ඉස්සර හොඳින් උත්සාහ කළා මේක කරන්න දැන් හොඳින් සහ නරකින් දෙකෙන් උත්සාහ කරනවා මේක කරන්න දන්නව නේද සාසනේ තුන්වෙනි එක මොකද්ද කියලා මොකද්ද සාසනේ මරලා දාන එක ඒ කියන්නේ පින්විතර ඊට පස්සේ අතහැරලා දානවා මෙයාට මේක කරන්න බෑ කියලා ඔබට වඩා ගොඩාක් අනුම්පද කියනවා ස්වාමීන් වහන්සේ ඒකයි මෙතන පැවිදි වෙන්න එන්න නිකන් ඉන්න හම්බෙන්නේ නැහැ දෙල අපි ස්වාමීන් වහන්සේලා සීල දෙන හොඳට මග වඩනවා මග වඩන්නේ නැති වෙලාවක එම වුණා ඒ නියමිත කාලය හතර අට දෙන්න කියලා 8යි 10ත් නම් ආවේ හොඳට අනුපද අහ ගන්නවා එහෙමයි විදිය ඒව ඔබට අහන් ඉන්න බැරි තරමට අනුපද මෙත්තා කරුණා මුදිතා සහිතව තමයි ඔය කියන්නේ උන්වහන්සේ දන්නෝ ඒක ආදරයට දෙඟතු කමට කියන්නේ කියලා ආදරේ කිවි අර ලෝක සත්‍යයක එක නෙමෙයි බෝධිගෙන්දිනි මං ගැන බලාපොරොත්තු වෙයි මේ දේශන දහම ගැන බලාපොරොත්තු වෙයි මෙතනට ආවනම් මේ කිව්වේ කල්යාණ මිත්‍ර සම්පත්තිය දේවිය මේ දහමෙන් ප්‍රයෝජනය ගන්න පුළුවන් වේවිය කියලා හිතාගෙන නම් මෙතනට ආවේ ඒ හැම කෙනාටම රැකවරණේ සැලසෙන්න ඕනේ මේ චීවරය කියන්නේ දෙපැත්ත කැපෙන ආයුධයක් ඒක හරියට කාසිය දෙපැත්ත වගේ එක පැත්තක නිවන තියෙනවා අනිත් පැත්තේ නියන්නෙන් පටන් ගන්න අනිත් එක තියෙනවා මොකද්ද නිරය බොහෝ පිරිසක් ඔය කාසිය උඩ දානවා සිංහතනේ ඒ පිරිසට වැටෙන්නෙම නිරය තමයි උඩට මං ඔබට මෙතන දෙන්න කියලා ඔබ නිරයට යන්න අරිනවද මං එහෙම කරන්න දෙන්න බෑ එහෙනම් ඔබ මෙතනට ආව නම් ඔබ මග වඩන්න ඕනේ මං ඒකට ඔබට බල කරනවා නැත්නම් එන්න එපා මොකද මේ ගෙදර ගිහි ජීවිතේ ඉන්න කෙනෙක් මග නොවැඩ හිටියා කියලා නිරය යනවා කියලා කියන්න බෑ නමුත් සවිද්දට ආපු කෙනෙක් මග වැඩිම උදෙසා දෙන සිව්පසය වැරදි ලෙස පරිහරණය කිරීම තුළ නරක ආදියට යන වැඩ පිළිල හදා ගන්න පුළුවන් කැමති අය එන්න මේ කතා කරන්නේ කොන්ද පන තියෙන වීරවන්තයින්ට ඔබට හැමදාම මෙතන ඉඳ තියෙනවා මහා ධෛර්යයෙන් මේක කරන්න පුළුවන් කියලා කරනවා කියලා හිතාගෙන ඉන්න වීර පුරුෂයින්ට මෙතන ඉඳ තියෙනවා හැබැයි මග වඩන්න වෙන්නේ අර විදිහට තමයි. මං විතරක් නෙමෙයි නායක ස්වාමීන් වහන්සේලා සීල දෙනවා. ඒ කියන්නේ තරේම බලනවා. වයිසින් වැඩි අයට කරන් දෙන හොඳම දේ තමයි. මොකද මේ දෙන සාධාරණ හේතුවක් මතයි වයිසින් වැඩි අයත් එක්ක සම්බන්ධ වෙන්න බැරි. ඊයර කරන් දෙන හොඳම දේ තමයි. මේ ළඟ පහලකින් පොඩි ඉඩම් කැල්ලක් අරගෙන. මේ පොඩ්ඩක් අටවගෙන ඉවරලා. හැමදාම ආරාමෙට එන්න. ඒකදී මෙහි ඉන්නවා වගේ නෙමෙයි. රසාව කරන අයට නම් බෑ මේ අනිත් අයට සමහරු ඉන්න මේ ඈත මේ ඉඳලා හැතැම්ම ගණන් ඈත ඉන්න පිරිස් ඉන්න මේ පොඩි පොඩි ඉඩම් කැලි අරගෙන ළමයින්ගේ ඉස්කෝලෙන් උත්ස් කරගෙන ළමයින්ගේ මේ ඉස්කෝලෙට දාලා මේ රසාව ඒ බ්‍රාන්ච් එකෙන් මේ බ්‍රාන්ච් එකට රසාව ගන්න මාරු කරගෙන එහෙම එන්න වැඩ පිළිවෙල කරගෙන යන අය ඉතින් මැනේජර් නම් හිටියේ දැන් මේ දෙවෙනි මැනේජර් වුණා කමන්නේ නැහැ. ඇයි? දැන් මැනේජර් වෙන්න දෝන්නේ. ඒක වෙන්නේ. මම කියන්නේ ඒකයි. ඔබ එක්ස්කියුසස් දෙදී ඉන්න. මේක කරගන්න ඕනේ අය. එක එක දේවල් කර කර මේකෙන් ගොඩ යන්න උත්සාහ කරන්න. ඔබ අනේ ඉතින් මට මෙහෙමනේ. අනේ ඉතින් මට මෙහෙමනේ කිය කී ඉන්න. නැත්තම් ඔබත් ඔබගේ මොලේ පාවිච්චි කරන්න. මොලේ පාවිච්චි කරන්න. නිදාස හොයාගන්න. එහෙමයි කරන්නේ. දැරීම නම් ඉතින් කරන්න දෙයක් නැහැ. තමන්ට පුළුවන් ක්‍රමවේද තියෙනවා නේද?
ඒ ක්‍රමයේ දරා කටයුතු කරන්න. අංක එක නිවන නම් වෙනතනේ. ඉතින් ඔබට අවස්ථාව හැදෙන්නේ මොකද ඔබට හොඳ මොලයක් තියෙනවා හිතන්න. නිවන ගැන හිතුන්නේ නැති උනාට මෙච්චර කාලෙ අනිත් දේවල් ගැන හොඳට හිතුණා. ඔබ අනිත් දේවල් ලස්සනට හරියම්බ කරගෙන ලස්සනට ජීවත් වුණා. ඉතින් දැන් නිවන ගැන තේරෙන එකේ දැන් කරන්න තියෙන්නේ පොඩ්ඩක් මේ පැත්ත ගැන බලන්න. බලලා මේ ගැලවෙන්න පුළුවන් වෙලාවේ ගලව ගන්න උත්සාහ කරන්න. මොනවද කියන්න තියෙන්නේ? මේ අහලා තියෙන ප්‍රශ්න මම හිතන්නේ ඔක්කොටම වගේ උත්තර හම්බුණා. මේ වගේ ප්‍රශ්න තියෙනවා නම් අහලා එවන්න. හැබැයි දැන් අද කියපු ටික ඔක්කොම ආයෙ අහන්න එපා. ඉතින් වැඩක් නැහැ. ඊළඟ සතිය වෙනකොට සමහර තව ටිකක් එකතු වෙලා තියෙයි. හොඳම පොල් ගෑවට අපි මඟ වඩනවනේ. නේද? අපි දෙගොල්ලන්ගේ වෙනස මොකද්ද? මේ දහම දැනගෙන අපි මඟ වඩනවා. ඔබ මගන. ඕදිරිස්. නේද? පොල් ගාන එක තමයි කරන්නේ දෙට. පොල් ගාන බත් හම්බනවා. අනිත් අය බත් හම්බන්න වාසේ හාල් ටික දෙට ගෙනත් දෙනවා. ඔහොම ජීවිතේ ගත වෙනවා. සතියේ සැරයක් එනවා මේ පැත්තේ. නම් ලකුණු කැල්ලේ. මං ආවා. ඔයිට නෑ දෙයක් කරන්න. මේ කරන ඉන්න අපේ අනිත් අයට මම මේ කියන්නේ. ඔයිට නෑ දෙයක් කරන්න. බදාදා දවස් තියෙනවා. ඒවට එන්න. ඊළඟට දැන් ඉස්සරහට තියෙන නිවාඩු දවස් හැම එකටම මේ භාවනා වැඩසටහන් දාගම්. එතන ඒවට ඔබට සම්බන්ධ වෙන්න පුළුවන්. ඔය යන්නේන වාහනේ කෙල්ලෙන්. Tamanta වාහනයක් නැත්තම්. බෑනට වැඳලා හරි ගමන්නේ. අනේ බෑනෝ. මේ මගේ වැඳුම. මාව බදාදාටයි සෙන්සුරාදාටයි එහෙට ගිහින් දාහම් මගේ බෑනෝ කියලා. බෑනට වැඳක් කමන්නේ නැහැ නේ මේකෙන්ද මෙතන ගෙනත් දානවනේ. එයි දැන් මේ වෙලාවේ ඕනේ මොකද්ද? තමන්ගේ විමුක්තිය සලස ගන්න. ඒ විදිහට කරගන්න. මේ වෙලාව වෙන කිසිවක් හොයන්න එපා. විමුක්තිය සලස විශේෂයෙන්ම වයසට ගියාය. විමුක්තිය සලස ගන්න. කොහොම හරි නිදහස් වෙන්න. මට නම් මේ ගේ දාලා යන්න බැරි නම් ලැස්ති වෙන්න දෙන්න. ඔය පුතාට කිව්වනම් හරි පුතේ අපිට කාමරයක් හදාගන්න පුතේ බෝතලයක් වගේ. නේද? එහේ එතකොට මේ වෙන හොඳට හුරු වෙලා යන්න පුළුවන්. හිතන බලන්න හුරු වෙනාම ගිය හැකි. එහෙම නැත්නම් බෙන්ගදෙන ඔය තියෙන තණ්හාව අයින් කරගන්න. තණ්හාව කියලා කිව්වේ පොඩි ඇලිල්ලක් වෙන්න පුළුවන් බෙන්ගදෙන. ඒක ගලව ගන්න බෑ ඔබට. ඒ කියන්නේ මැරිච්ච ගමන් එතන. ඉතින් ඔබට තේරෙන්න ඕනේ. වැය වෙච්ච කයි උදා කරගන්න නම් එතනට එන්න ඕනේ. මේ මේවෙන් ඔබ තේරුම් ගන්න ඒවා. ගලව ගත්තේ නැත්නම් ඉවරයි. ඊළඟට මේ ආරාමේ තියෙන එකට එහෙම කැමති වුණොත් මොකද වෙන්නේ? ඒත් එච්චරයි. ඊට පස්සේ මෙහෙ. රක්තදියංගෙන් පයින් පාරක් කරලා එළියට විසුවේ. හොඳයි. එහෙනම් අපි මොහොතක් කියලා ආර්ය මෛත්‍රී කර්මස්ථානේ වඩලා දේශනාව හමාර කරමු. නැත්නම් දැන් ඔබට ආර්ය මෛත්‍රී කර්මස්ථානේ අවතක වෙනවා. ඇයි ඒ? දැන් ඉතින් අපි ලොකු වැඩනේ කරන්නේ. මොනවද? ආනා පානේ. ආනාපානේ කරනවා කියලා හැබැයි මතක තියාගන්න මම ඔබට දැඩි ලෙස අවවාද කළ තියෙන එක කාරණාවක් සම්බන්ධයි. මොකද අපි ඔක්කොම නිලමෙලා නැට්ටු එක්කෙනෙක්වත් මෙතනට එන්න එපා. නිලමෙල විදියට මේ ගමන යන්න. මට ආරංචි වෙන්න දෙන්න එපා පින්වතුනි. ඔබ තව කෙනෙක්ව පල්ලේ හදාලා ඔබගේ භාවනා ගැන කතා කරනවා. එදාට මම ඔබට සලකන්නේ තුන්වෙනි එකෙන්. මොකද ඔබ වගේ කෙනෙක් තථාගතයන් වහන්සේගේ නින්දාවට පාත්‍ර වෙච්ච කෙනෙක්. තත් මාගේ ශාස්ත්‍රුන් වහන්සේගේ නින්දාවට පාත්‍ර වෙච්ච ඔබව මේ ශාසනයේ හික්මවන්න මට බෑ. ඒක නිසා කිසිම තැනක තමන් අහවල් එකේ වඩන්නේ ඕගොල්ලෝ තාම මේකද වඩන්නේ ඔහොම පිඟදෙනි ඉරිච්ච කලිසම් කොටියකුත් ඇඳගෙන හන්දියක් හන්දියක් ගන්න නටනට යන්න එපා. ඔබට හිතෙන්නේ ඔබ මොනරා වගේ තමයි පිඟදෙනි. මොනරා තමයි ඉස්සරහට. පිටිපස්සට මොනරාද? දන්නවනේ පිටිපස්සේ මොකද තියෙන්නේ කියලා. පිටිපස්සේ ඉන්නයිට ඒක පේන්නේ ඒකයි. ඉස්සරහා ඉන්නයිට අරක පේුණාට. මම කරුණා කළා පිඟදෙනි මේ වැඩේ කරන්න එපා. මොකද අපිට හරිම ජිගුත්සා ජනකය පිඟදෙනි අපිට ඇහෙනවනේ සමහර අය එහෙම කතා වෙනවා. ඔයා දෙකේද අපි නම් තුනේ.
විලි සංගේ නැති විලි ලැජ්ජ නැති කතාව. කවදාකත් ඒව කරන්න එපා. ඔබ මේ ධහම ගත්තේ නිවෙන්න. ඔබ නිවිද යන්න. කිසිම කෙනෙක් එක්ක මේව කතා කරන්න යන්නවත් එපා. ඕගොල්ලෝ හුස්මද? අපි නම් මෙහෙම ආනාපානේ වඩන්නේ. ඕව මොකෝ කියන්න යන්න එපා. අනිත් එක ආනාපානේ කියන්න යන්නත් එපා. ආනාපාන සතිය. ඉතින් ඕක වඩනවා කියලා දැන් කාටද කියන්නේ? කතාද වඳින්නේ ළමයටද? මං ආනාපාන සතිය වඩන ඔයත් වඩනවද? වඩනෝ නම් තමයි අපි ගැලපෙන්නේ. ඒකට දැන් යාටද කියන්නේ? කාටද කියන්නේ ඕක දැන්? දැන් පැණි රස පිළිබඳව ඔබට වඩන්න කිව්වනේ දැන් අමතකුණාද? අමතකුණාද? නෑ මේ සතිය පැණි රස පිළිබඳව වඩන්න කිව්වා. පුළුවන් නම් පැණි රස බිඳගෙන එන්න කිව්වා. දැන් ඕක වඩනවා කියලා කාටද කියන්නේ? කාටද කියන්නේ? ගෙදර ගිය ගමන් මට ලොකු වැඩක් තියෙනවා. පොතේ මේ සතියේ මට උයන් වේදිහක් නැහැ. ඕගොල්ලෝ පොඩ උයාගෙන කන්න. මට වැඩි කරදර කරන්න එපා. මට පැණි රස බිඳින්න තියෙනවා. එද වින්දනි අපිටත් බන්නවල අර ඔසුපත් නරකයක යන්න ඉන්න ඔබගේ දරුමුණු මුරන්. අවීතියට යවන වැඩ පිළිවෙල කරන්න නැතුව ඔබගේ පාඩුවේ සද්ද නැතුව ඔබ ඕක කරන්න. කවුරු හරි පුතෙක් ඇවිල්ලා කිව්වොත් එහෙම ඔබ වහන්සේට ගොඩාක් පින් ස්වාමීනි අපේ අම්මා ආනාපාන සතිය වඩනවා ස්වාමීනි කියලා. අන්න එතකොට අහුවෙනවා. ඔබ අර ඉරිච්ච කලිසම් කොටේ යනගෙන ගියවැන්දේ නටලා කියලා. සද්ද නැතුව නිදහසේ තමන්ගේ වැඩේ කරගන්න. බාධක ගෙන්න ගන්න එපා පින්වතනි ඉල්ලලා. දන්නවනේ ඔබගේ වටේ ඉන්න ඕනේ තරම් ඔබට වින කටින් ආපු පිරිස. මෙහෙමවත් කියලා බය කළොත් අඩුම තරම් හරියන්නේ. එහෙම කිව්වට ඇත්ත බය වෙන්න. ඔබ මග වඩනවා කියලා දැනගත්ත ගම මක් කරයිද? ඔබට අනිවාර්යයෙන්ම කරදර කරන්න ගනී. ඒක නිසා නටන්න නැතුව ලස්සනට ඉඳම කෙනෙක් වගේ ගමන යන්න. ඉතින් ආර්ය මෛත්‍රී කර්මස්ථානයේ නිතර වඩන්න පෙන්වෙතනි. ආර්ය මෛත්‍රී කර්මස්ථානයෙන් ලැබෙන ගුණ මෙච්චරයි කියලා කියන්න බෑ. ආර්ය මෛත්‍රී කර්මස්ථානයේ වඩන්න නැතුව ඔබට මේ ගමන යන්න බෑ. ඒක නිසා දැන් මේ අලුත් අලුත් භාවනා ක්‍රම විදර්ශනා පැත්තට බර වුණා කියලා මේක නතර කරන්න එපා. ඔබ දන්නවනේ විදර්ශනා පැත්තට බර කරේ මේ න්‍යාය ධර්මයේ දෝතට අහුවෙච්ච නිසා. නැත්තම් මෙහෙම බර කරන්නේ නැහැ. මේක ලේසි නෑ භාවනාව කියන්නේ. හොඳයි. එහෙනම් ආනාපාන සතිය වඩන්න. නමුත් මොකක් නතර කරන්න නැතුවද? ආර්ය මෛත්‍රී නතර කරන්න නැතුව. ආර්ය මෛත්‍රී දාසර දෙතුන් වතාවක් පුළුවන් විදියට වඩන්න උත්සාහ කරන්න. ඒවෙන් හොඳ ප්‍රතිඵල තියෙනවා පින්වතනි. මග වඩන අයට. මමද සියලු ලෝක සියලු සත්වයෝ සංසාර දාහයෙන් මිදෙත්වා සංසාර රෝගයෙන් මිදෙත්වා සංසාර අඳුරෙන් මිදෙත්වා සංසාර ගින්නෙන් මිදෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා මමද සියලු ලෝක සියලු සත්වයෝ රාග බන්ධනයෙන් මිදෙත්වා ද්වේෂ බන්ධනයෙන් මිදෙත්වා මෝහ බන්ධනයෙන් මිදෙත්වා මාර බන්ධනයෙන් මිදෙත්වා
සුඛයෙන් සුකිත පරවෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුකිත පරවෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුකිත පරවෙත්වා මමද සියලු ලෝක සියලු සත්වයෝ ජාති ගින්නෙන් මිදෙත්වා ජරා ගින්නෙන් මිදෙත්වා ව්‍යාධි ගින්නෙන් මිදෙත්වා මරණ ගින්නෙන් මිදෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුකිත තර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුකිත තර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුකිත තර වෙත්වා මමද සියලු ලෝක සියලු සත්වයෝ ශෝක ගින්නෙන් මිදෙත්වා පරිදේවයෙන් මිදෙත්වා දුක්ඛ ගින්නෙන් මිදෙත්වා දෝමනස්සයෙන් මිදෙත්වා උපායාසයෙන් මිදෙත්වා යං පිච්ඡං ලබති තම්පි දුක්ඛයෙන් මිදෙත්වා සංකිත්තේන පංචෝපාදානස් කන්ධයෙන් මිදෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුකිත තර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුකිත තර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුකිත තර වෙත්වා කාම ලෝක අනාතයි එයින් මිදෙත්වා රූප ලෝක අනාතයි එයින් මිදෙත්වා අරූප ලෝක අනාතයි එයින් මිදෙත්වා සියලු ලෝක අනාතයි එයින් මිදෙත්වා අතහැරීම නාතයි අතහැරීම වෙත්වා නොයල්ම නාතයි නොයල්ම වෙත්වා මිදීම නාතයි මිදීම වෙත්වා නිවනම නාතයි නිවනම වෙත්වා නිවනම නාතයි නිවනම
වෙත්වා නිවනම නාතයි නිවනම වෙත්වා නිවනම නාතයි නිවනම වෙත්වා නිවනම නාතයි නිවනම හොඳයි සිංහතන ආරි මෛත්‍රී කර්මස්ථානයේ තියෙන ලයන්වි තත්ත්වය අයින් කරලා දාන්න මට උවමනා වුණේ. නැත්තම් මොකද වෙන්නේ? පෙළෙනවා, නිදහස් වෙනවා. පෙළෙනවා, නිදහස් වෙනවා. මම ඔක ලයන්විතව කිව්වනම් එහෙම ඔබ සියලු දෙනා මොකද කරන්නේ? මොකද කරන්නේ? බොහෝ පිරිසක් මොකද කරන්නේ? කර්මස්ථානේ වැඩෙන පැත්තක තියලා කියන්න පටන් ගන්න. මොකද ඒක ඇහෙනකොට ඉන්න බෑ. කියන්න හිතෙනවා. මමද සියලු ලෝක පටන් ගන්නකොට ඉන්න බෑ. කිති කැවෙනවා. ඊට පස්සේ මොකද්ද කියන්නේ දැන්? මොකද මේ තාලෙට කැමති කටහඬ නෙමෙයි. මොකටද කැමති? තාලෙට. තාලෙට කැමති වෙච්ච ගමන් මේ ලෝකේ තියෙන ලස්සනම කටහඬ ඒ තාලෙට එකතු කරන්නමයි හිතෙන්නේ. කපුට කාක්කා ගන්න ඇයි? කියන්නේ කියන්නේ. ඇයි? මේ ලෝකේ තියෙන ලස්සනම කටහඬ අහන්න. ඒ වගේ ඔබත් මොකද කරන්නේ? ඉතින් එතන ඒ තාලෙට පෙළෙන්නේ කටහඬට නෙමෙයි. ගායකයා හෝ කවුරු හරි මේ සින්දුව කියනකොට පින්වද හොඳට මතක තියාගන්න. ඔබ ඔය පෙළෙන්නේ පින්වද මේ තාලෙට. ඒ යන ඒ තාලය කියනකොට දන්නවනේ මොකද්ද කියලා? අන්න ඒකට ඔය පෙළෙන්න පටන් ගන්න. ඊට පස්සේ ඔබ මොකද කරන්නේ? අර ලෝකේ තියෙන ලස්සනම කටහඬ ඒකට ඇසුරු කරනවා. ඊට පස්සේ තමයි මල්ලිය ඇවිල්ලා කියන්නේ බුරන් නැතුව යනවා කොයි කියලා. නේද ඔබට හිතෙන්නේ ලෝකේ තියෙන ලස්සනම කටහඬ දාලා තමයි මේ කියන්නේ. ඒක හැමදේම මේක තාලෙට පටන් ගන්නකොට අනිවාර්යෙන් මොකද ඔබ කරන්නේ? ඔබ වැටෙනවා. තාලෙට නමෝ තස්ස කිව්වොත් මොකද කරන්නේ? ඒක කියනවා. ඒ හැටි. ඉවසන්න බෑ ඒක එනකොට. නමුත් මේක තාලයක් නැතුව කිව්වොත් එහෙම කතාවක් කියනවා වගේ. මමද සියලු ලෝක සියලු සත්ත්වෝ. මා කියන්නේ එතනයි කියන්නේ උන් මාත් එක්ක. මමද සියලු ලෝක සියලු සත්ත්වෝ. නිබ්බාන පරම සුඛේ සුඛිතතර වෙත්වා. කාටවත් කියන්න හිතෙන්නේ නැහැ. නිබ්බාන පරම සුඛයෙන් දැන් කිති කැවෙනවා. හෙයි. මොකද මේ කියන්නේ? කැමති තාලයක් අහුවෙලා ඒකයි. කටහඬක් නෙමෙයි කැමති තාලයක්. අරන් යන්න. ගිහින් අහන්න. කොහොමද බොල? ඕක ආස්වාද වුණේ. හැම තැනම කර්මස්ථානේ තියෙන්නේ. ඒකයි පින්දින ආනාපාන සතිය හරියට අහුණාන. ලෞතුරා බුදුරජාණන් වහන්සේ නම බවට පත් වෙන්නේ බෝධිසත්වයන් වහන්සේ. ඔන්න ආනාපාන සතිය වඩලා. දැන් ඔබට තේරෙන්න ඕනේ. ඒක උන්වහන්සේ පෙර නොයසිරු ධර්මයක් වෙන්නම ඕනේ. වප්මගුල් උත්සවයේ දවසේ උන්වහන්සේ වැඩුවා යම් ආනාපාන සතිය. ඒක උන්වහන්සේ බුදු වෙන්න කලින් ලෝකේ තිබිච්ච ආනාපාන සතිය. බුදු වෙන වෙලාවේ ඒක වැඩුවා නම් වෙන විදිය නැහැ. එහෙනම් උන්වහන්සේ බුදු වෙන්නේ දා වප්මගුල් උලෙල දවසේ. ඒක නිසා ඔබ කල්පනාවෙන් කටයුතු කරගෙන යන්න. හොඳයි. මම මේ හැමතැනකම පෙන්වන්න තියෙන ඔබ අහුවෙලා තියෙන තැන් ඔබට තියෙන දැන් ඒව ගලෝ ගලෝ ගන්න. ඉතින් මේකට තරංගයක් විතර එකතු වෙන්න ඕනේ. එකතු වෙලා මේකෙන් පොයින්ට්ස් ගන්න බලන්න. දෙකින් දෙකටම ෆයිට් කර කර ෆයිට් කර කර පොයින්ට්ස් ගන්න බලන්න. අනිත් අය කෙදට වෙලා අනික් අතින් කරකෝ කරකෝ මේ අතින් බෑ තද කරගෙන ඉන්න. හොඳයි. හොඳයි පින්තනේ නේද? පුණ්‍යානුමෝදනා කරලා අපි දේශනාව හමාර කරමු. හොඳයි පින්තනේ නේද? උදේ ඉඳලා මේ මොහොත දක්වා පැය 9කට අධික කාලයක් ධර්මයේ දේශනා කිරීමෙන් දහම් ශ්‍රවණය කිරීමෙන් දහම් මනසිකාර කිරීමෙන් බුද්ධ පූජා පැවැත්වීමෙන් දාන මන ආදී කුසල ක්‍රියාවන් සිද්ධ කර ගැනීමෙන්
පුණ්‍යානුමෝදනා සිද්ධ කර ගැනීමෙන් ඒ වගේම පිංගතුනි ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නව පිරිසකට ආරක්ෂා සම්පත්තිය සලසා දීමෙන් ඒ ආදී වශයෙන් මහ විශාල පුණ්‍ය කටයුතු කුසල අනුද කිරීමෙන් ඒ රැස් කරගත් ආ වූ සියලුම පුණ්‍ය කුසල ආශිර්වාද ශක්තියෙන් පළමු කොටම මෙම ආරාමයේ වැඩ වාසය කරන්නව සියලුම භික්ෂුන් වහන්සේලාට තනගාරිකයන්ටත් මේ ලෝකත්‍රයේ කොහේව තනගම ගඩන්නා වූ සියලුම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කින් සිවණක් පිරිසට ඒ වගේම මේ බුද්ධ ශාසනයේ සම්බුද්ධ ශාසනයේ උන්නති උදෙසා මහතු අපකවිමෙන් කටයුතු කරන්නා උත්තරීතර මහා නායක අනුනායක ආදී වශයෙන් ලෝකත්‍රයෙන් වැඩ වාසය කරන්නා වූ සියලුම භික්ෂුන් වහන්සේලාවත් සිහිපත් කරගෙන මහා සංඝරත්නයන් සිහිපත් කරගෙන ඒ වගේම පින්වතනි මේ වැඩසටහන සාර්ථක කරගෙන මුදසා නන්න අයරින් සහයෝගය දක්වා වූ සෑම සියලු දෙනාමත් මේ වෙලාවේ සිහිපත් කරගන්න. ඒ වගේම පින්වතනි සතාගතයන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ උදෙසා මනරම් මණ්ඩපයක් ඉදි කළා, මනරම් ධර්මාසන ඉදි කළා, මලින් පානින් සරසන්නට කටයුතු කරන්න තිබුණා වූ සෑම සියලු දෙනාමත් මේ වෙලාවේ සිහිපත් කරගන්න. ඒ වගේම මේ රටේ මහා දරණ ව්‍යසනයක් පවතින වෙලාවේ රට ආරක්ෂා කරන්න ආපිරිත රට සංවර්ධනය කරන්න ආපිරිත රට පාලනය කරන්න ආපිරිසත් ඔබගේ ජීවිතුන් අතර ඉන්නා වූ අම්මා තාත්තා දුව දරුවන් වැඩිහිටියන් සේවක සේවිකාවන් ස්වාමීන් වහන්සේ නතර කොට ඇති ඒ සෑම සියලු දෙනාම සිහිපත් කරගෙන විහිදුවර පතර නරණේ පිම් විහිදී පැතිර යාමෙන් එයටත් වැඳි වැඳී ඉන්නා වූ සියලුම ග්‍රහවල පතර දෝස අන්ධකාර ඇස්වා කටවා හෝවා හවුල් දෙවසක සංඛා දෝස අන්ධකාර යක්ෂ වේද විසාච මලගල කුම්බාණ්ඩාදීගේ වැඩ පැමිණි දෝස අන්ධකාර ශරීරයේ සත්ත්ව දාතු දූෂණයෙන් වැඩ පැමිණියා රෝගාබාධ දෝස අන්ධකාර ඇතුළු කොට ඇති සෑම සියලු දෝස අන්ධකාරයම ගසා දූරින් භූත වේත්වාද සකුසලේ මිදෙත්වාද සකුසලේ වඩත්වාද සපුණ්‍ය ක්‍රියාම් කරත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වේත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම පින්වතුනි ශක්‍රදේව වෙඳතුමා ප්‍රධානතාවතින් සලෝකවාසී සියලුම දේව මහරජවරු පරිවාර සේනා පිරිස් චාතුම් මහරජකේ රාජ්‍ය කරන්නා දතර රාෂ්ට්‍ර විරුල විරූපාක්ෂ වෛශ්‍රවණේ කියන්නා සතරවන් රදර්වන් ප්‍රධානී සියලුම පරිවාර සේනා පිරිස් ඒ වගේම වික්ෂු වික්ෂුණී උපාසක උපාසිකා සිවණක් පිරිස නිරන්තරයෙන් ආරක්ෂා කරන් දැපකැපෙලා කටයුතු කරන්නා වූ සියලුම යක්ෂ සේනාධිපතිවරු ඇතුළු ඒ සියලුම පරිවාර සේනා පිරිස ඒ වගේම මෙම ආරාම භූමියට අධිකෘත මෙම ආරාම භූමියට ආරක්ෂා සම්පත්තිය සලසන්නා වූ ඒ සියලුම දේව මහරජවරු පරිවාර සේනා පිරිස රුක්ෂ දේවතා පිරිස භූමර දෙවියන්ගෙන් පටන් ගෙන අකනිට දෙවියන් දක්වා දසදහසක් ලෝක ධාතුන් විහිදී පැතිරී සිටින්නා වූ ඒ සියලුම දිව්‍ය බ්‍රහ්මාදී පිරිස සිහිපත් කරගෙන ඔබ විසින් රැස්කර ගත්තා වූ සියලුම පුණ්‍ය ගංගා කුසල ගංගා ඒ ඇකෙරිත් විහිදුවට පතු කරණේ පිම් විහිදී පැතිරී යාමෙන් මේ දෙවියන්ගේ දේව අනුභවය වැඩි වේවා, ඉරිදී දීප්තිය බලේ වර්ණේ වැඩි වේවා, පටිභාන ඥානේ වැඩි දියුණු වේවා. ශ්‍රී සම්බුද්ධ ශාසනයේ සම්බුද්ධ දේශනයේ සම්බුද්ධ ශ්‍රාවකින් වහන්සේලා අතිරහත් කාලයක් ආරක්ෂා කරත්වා දසකුසලේ මිදෙත්වා දසකුසලේ වඩත්වා දස පුණ්‍ය ක්‍රියාම් කරත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වේත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම පින්වතුන් අනන්ත මහ සංසාරය තිස්සින සහ සම්බන්ධ වෙලා කටයුතු කරගෙන ඉන්නා වූ ඒ මිය පරලෝකයේ සියලු ඥාතිද මිත්‍රාදී පිරිස සිහිපත් කරගන්න. ඒ වගේම මේ කල්පණුව ඇතුළේ තමන්ගේ වැඩක අසාධාරණයක් හිංහිංසාවක් නින්දාවක් උපහාසයක් අපහාසයක් වෙලා තමන් කෙරෙහි වෛරෙන් ක්‍රෝධයෙන් පසුවෙලා මැරල ගියාව පිරිස අද ඔබගේ ජීවිතය ගැන මුදා කටයුතු කරනවා නේද රෝග සෑදීම හෝ කරදර බාධක හිරියර කම් කරුල ඇති කිරීම මුදා කටයුතු කරනවා නම් නිවන් මාගේ තීම මුදා කටයුතු කරනවා නම් ඒ සෑම සිළු දෙනාම සිහිපත් කරගෙන ඔබ දින රැස් කරගත්තා වූ සිළුම් පුණ්‍ය ගංගා කුසල ගංගා එය කැරිත් විහිදුවර පතුල හරිනේ පිම් විහිදී පැතිර යාමෙන් එයත් යම් සභාවි ස්ථානයේ හිනුනන් ඒ අසමි දේවා සම්දිර සුගතියත් බලවත් අවසර පුරාවටම කරගෙන ආවා වේ සීලම නායකන දුලින් මෙතෙනි මිනිදහස් කරත්වා දස කුසලේ මිදෙත්වා දස කුසලේ වඩත්වා දස පුණ්‍ය ක්‍රියාම් කරත්වා නිබ්බාන පරම සුඛයෙන් සුගිත තර විත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම මිනිදහස් දවස පුරාවට ඔබට ආහාර පානින් පුද සත්කාර කරන්නා ඒ කටයුතු කළා වූ සෑම සිළු දෙනා මෙදා ඇතත් ඉඳලා බැවුම සකස් කළා ලැබිලි සකස් කළා කුඹුරු අප ලොගයන් කපල පාගල ආහාරයක් වශයෙන් ඔබගේ අතට පත් වෙනකම් ඒ උදෙසා සහ සම්බන්ධ වෙලා කටයුතු කරන් තිබුණා වූ සෑම සිළු දෙනාම සිහිපත් කරගන්න. ඒ වගේම මේ ආරාම විහාර භූමියද කිරිමු උදෙසා ගඩොලක් ගඩොලක් ගන්න මේ සඳ ගේන්න කරන්න බඳලා කරන්න සකස් කරන්න කටයුතු කළා වූ සෑම දෙනාම මුදල් පරිත්‍යාග කළා වූ පිරිස හෝ වේවා ශ්‍රමයේ පරිත්‍යාග කළා වූ පිරිස වේවා ඥානෙ හෝ ආශිර්වාදෙන් හෝ දායකකාරකුණා වූ සෑම සිළු දෙනාම සිහිපත් කරගන්න. ඒ වගේම විද්‍යාක්ෂමෙන් සම්බන්ධ පිරිසක් ඉදිරිපත් කරපු දායාද උපයෝග කරගෙන නිවන් දැකෙනන් අපි මේ පිරිසවත් මේ වෙලාවේ සිහිපත් කරගෙන ඒ ඔබ විසින් රැස්කර ගත්තා වූ සිනම් පුණ්‍ය ගංගා කුසල ගංගා ඒ ඇකෙරිත් විහිදුවර පතුල හරිනේ පිම් විහිදී පැතිර යාමෙන් ඒත් යම් කිසි අභව ස්ථානයක නෝනන් ඒ ගත මේ දේවා සම්දිර සුගති අද්දා ලබත්වා යසා කුසලේ මිදෙත්වා දස කුසලේ වඩත්වා දස පුණ්‍ය ක්‍රියාම් කරත්වා නිබ්බාන පරම සුඛයෙන් සුගති තර වේත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. හොඳයි පින්වතුනි එහෙමනම් උදේ ඉඳලා මෙහෙම උත දක්වා පෑනමක ලදි කාලයක් සද්ධර්මයේ දේශනා කිරීමෙන් දහම් ශ්‍රවණය කිරීමෙන් දහම් මනසිකාර කිරීමෙන් විවිධාකාරයේ පුණ්‍ය කටයුතු කුසල කටයුතු කිරීමෙන් ඒ රැස් කරගත් ආ වූ සීලම් පුණ්‍ය කුසල ආශිර්වාද ශක්තියගේ බලමහිමේ මේ මිහි මඩල මත ලක්ෂ ගණනින් අරිහතුන් වහන්සේලා පහළ වේවා කියලා සාදු කියලා අදිස්ථාන කරන්. ඒ වගේම පිඟුතිනේ කරගත් අවනන්ත ප්‍රමාණ පුණ්‍ය කුසල ආශිර්වාද ශක්තියගේ බලමහිමේ ඔබ අප සියලු දෙනාටම මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුළදීම මේ අද්භවෙදීම බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා නිවිසෙන් සිය පැමිණවදාල නিত্য මංගල පරම සුන්දර අමෘතමා නිර්වාණ ශාන්තිම සාක්ෂාත් වේවා කියලා සාදු කියලා අදිස්ථාන කරන්න. ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි. හොඳයි සියලුම දෙනා මෙත් ආශිර්වාද. රාග ගින්නෙන් මිදෙත්වා ද්වේෂ ගින්නෙන්
නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා මමද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා රාග ගිනි නිවේවා ද්වේෂ ගිනි නිවේවා මෝහ ගිනි නිවේවා නිවන් සැප ලැබේවා නිවන් සැප ලැබේවා නිවන් සැප ලැබේවා තුරුණුවන්ගේ සූවිසි අනන්ත මහා ගුණ බෙලෙන් සියලු ලෝක සියලු සත්වයන් නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වේත්වා සාදු සාදු සාදු